සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධෝ භගවා බෝධාය ධම්මං දේසේති තුන් ලොවක් සනසවදාල ඔබේ මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී වූ අසිරිමත් ලෞතුරා බුද්ධ ගුණයනට ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව මේ මහා පුණ්‍ය භූමියේ වැඩ ඉන්න ඒ උත්තම දෙතිස් පළවරුව මහ බෝධීන් වහන්සේට සිත කය වචනයෙන් මම නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශිත නව ලෞතුරා ශ්‍රී සද්ධර්මයට සිත කය වචනයෙන් මම නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ වූ ආර්ය මහ සංඝරුවනට සිත කය වචනෙන් මම නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා මාගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ලෞතුරා බුදු ගුණයන් සිහිපත් කරලා සදහැ සිටින් පිළියෙල කරලා තැන්පත් කරන්නට යෙදුන මේ මල් පහන් සුවඳ දුන් අෂ්ටපාන පූජාවන් සතුමදුර පූජාවන් උත්තම චීවර පූජාවන් දැහැත් ගිරම්පස පූජාවන් මාගේ බුදුරජාණන් වහන්සේගේ ලෞතුරා බුද්ධ ගුණයට බුද්ධෝපහාර වශයෙන් පූජා කරනවා පූජා වේවා පූජාම වේවා මේ උතුම් සම්බුද්ධ පූජාමේ මහ පින ජාති ජරා ව්‍යාධි මරණයන් නැතිකොට ලබන පරම සාන්ත නිර්වාණ සැප පිණිසම හේතු වාසනාම වේවා ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ
ඔබෙ මගේ තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා හා සමාන ජීවමාන බුදුරජාණන් වහන්සේ දෙනෙතින් දැක්කා වැන්දා පිදුවා උපහාර දැක්වා හා සමානව අපට සැනසෙන්න තියෙන ඒ උත්තම බෝධීන් වහන්සේගේ ඓතිහාසික තොරතුරු කීපයක් පිළිබඳව ආවර්ජනා කරලා ඒ උත්තම බුදුරජාණන් වහන්සේ ගත්මග කළ අනුශාසනාව ජීවිතයට භාවිතා කරගෙන අපි හැමදෙනාගේ මේ කායන බලාපොරොත්තු වන එළව මෙළව දෙළව සැනසෙල්ලත් සංසාර දුක්ඛයාගෙන් අත් මිදී ලබන ලෞතුරා සාන්තියත් උදා කර ගැනීමේ උදාරතර බලාපොරොත්තු වෙනුයි මේ හැමදෙනා මේ කරාසි උනේ මේ උත්තම පින්කමට සහ සම්බන්ධ වෙමින් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් අපට ආශිර්වාද කරමින් මේ පින්කමට එකතු වෙලා වැඩ ඉන්නවා ඒ හැමදෙනාමත් එකතු කරගෙන අපි පුංචි වෙලාවක් මගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව දකිනවා වඳිනවා කියන මේ උදාරතර සිතුවිල්ල අපේ ජීවිතයට වඩාත් ලං කරගන්නට පුංචි අනුශාසනාවක් මේ වෙලාවෙ සිද්ධ කරනවා මේ සදහැවතුන් හැමදෙනාම මගේ බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයයි මම මේ විමසන්නේ මගේ බුදුරජාණන් වහන්සේයි මම මේ හඳුනාගන්නේ මගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණයි මේ සිහිපත් කරන්නේ කියන එක අවබෝධයෙන් යුක්තව ආවර්ජනා කරමින් මේ උත්තම බෝධීන් වහන්සේගේ ඉතිහාසය අවස්ථාවෝචිතව සිහිපත් කරනවා ඒ ආවර්ජනා කරගෙන මගේ බුදුරජාණන් වහන්සේ උදේ හවස අපට දකින්න පුළුවන් වඳින්න පුළුවන් ඇසුරු කරන්න පුළුවන් කියන ප්‍රඥාව අවබෝධයේ සිටි දරාගෙන බුදුරජාණන් වහන්සේ සමග ගතකරණේ උදාරතර ජීවිතයේ තුලින් අපේ සැනසිල්ල නිර්වාණය සාධා ගනිමු ඒ සඳහා මේ ධර්මෝපදේශයන් අපට ඉවහල් වේවා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න සූදානම් වෙන්න. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි පුදන උත්තම බෝධීන් වහන්සේගේ ඉතිහාස ප්‍රවෘත්තිය දවස් ගානක් කතා කරලා නිම කරන්න බැරි බුදු සිරිත හා සමාන ඉතිහාසයක් තියෙන කතා ප්‍රවෘත්තියක් තමා ජීවමාන බුදුරජාණන් වහන්සේ කොට සලකන්නේ උත්තම බෝධීන් වහන්සේ පිළිබඳව කරන කතිකාව බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි ඔබේ හිතට මගේ හිතට අවබෝධය ඇති කරගන්න ඇති කරවීමට මඟ සලසන ඇති කරන ශක්තිය උදා කරලා දුන්න ඇති කරන මාර්ගය පෙන්වලා දුන්න මහ උතුමන් වහන්සේ අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා නැවත නැවත ආමන්ත්‍රණය කරනවා සිහිපත් කරනවා සත්‍යයනා කරනවා හැබැයි මේ බුද්ධ කියන වචනේ අපි මේ විදිහට කතා කළාට ප්‍රකාශයටපත් කළාට නැවත නැවත මිමිනුවට සත්‍යයනා කළාට මේ බුද්ධ කියන වචනය භාවිත කරන්න අපි කොයි තරම් පිං කළ ඇද්ද කියලා ඔබට මට පින්නතුනි හිතා ගැනීමටවත් බැරි තරම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මහ දුර්ලභ කාරණාවක් කොට අපි මේ බුද්ධෝත්පාද කාලයේ ජීවත් වෙන නිසා අපට ඒ ගැන ලොකු හැඟීමක් සමහර වෙලාවට සමාජය තුළ නැද්දෝ කියලා අපට සැක හිතෙනවා. ආයි බුදුහාමුදුරුවෝ හෙටත් හම්බ වෙන්න පුළුවන් වගේ සිතුවිලි ඇතුව මිනිස්සු ඉන්නවද කියලා අපට හිතෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ හම්බ වෙන එකේ තරම් ලේසි වැඩක් නම් නෙමෙයි. අවම වශයෙන් ඔබ සිහිපත් කරන්නේ
ඔබේ භවයේ මෙතනින් සිඳිලා යනකොට ඔබට මේ විදිහට අත්දික එකතු කරලා වඳින්න සිටිවිල්ලක් ඇති මිනිහෙක් වෙන්න පුළුවන් මේ විද බුදුන් දකින්න තියාවත් එහෙම විශ්වාසයක් ස්ථීර අදිටනක් ඔබේ සිත්තල තියද බය නැතුව ඔබට කියන්න පුළුවන්ද මගේ මේ භවයෙන් පස්සේ නැවතත් මං මගේ බුදුහාමුදුරුවොත් එක්කම ජීවත් වෙනවා කියලා එහෙම කියන්න පුළුවන් අදිටනක් වීරයක් උත්සාහයක් සිටවිල්ලක් තියද කියලා ඔබෙන්ම බහලා බලන්න හරියට ප්‍රඥාවෙන් දැකලා එහෙම හිතුවොත් මම හිතන්නේ බොහෝ දෙනෙකුට එහෙම කියන්න නම් බැරි වේවි මොකද තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් දකිනවහෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධාන්තරයක් තුළ ඒ බුද්ධ කියන වචනේ භාවිතා වෙන කාල පරාසයක් තුළ ජීවත් වෙන්න ඒ තරමට පිං තියෙන්න ඕනේ මගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පින්නතුනි 5000ක් කාලයකින් අවසන් වෙනකොට ආයවම තරමින් අපට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න පින්නතුනි අපේ මනුස්ස ආයස ගණනීය කළොත් එහෙම කෝටි 7500ක්වත් අපට ඉඳ සිදු වෙනවා අපට මේ අවුරුදු 100 ගණගන්න බැරි මිනිස්සු කෝටි 7500ක් තරම් අනාගතයක් ගැන කොහොම හිතන්නද ඒක නිසා මගේ බුදුහාමුදුරුවෝ මා ළඟටම වැඩම කරලායි සිටින්නේ කියන සිතවිල්ල ඔබේ සිතේ හැම මොහොතකම හදාගන්න මා ළඟමයි මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියන සිතවිල්ල ඔබ හදාගන්න මම බුදුරජාණන් වහන්සේ දෙනෙත්ින් ඇසුරු කරනවා මනසින් ඇසුරු කරනවා කය භාවිතා කළ ඇසුරු කරනවා වචනේ භාවිතා කළ ඇසුරු කරනවා මම මගේ බුදුහාමුදුරුවොත් එක්කමයි ජීවත් වෙන්න ඕනේ කියලා ඔබ අධිකම් කරන්නට ඕනේ. එයි මම එහෙම කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියන මේ මහා උත්තමයන් වහන්සේ ලෝ පහළ වෙන්න කොයි තරම් කාල පරාසයක් ගත වුණාද කියලා කතා කළා නිම කරන්න බෑ. සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මේ ඇසුරට ලැබෙන්නේ පින්නතුනි 20 අසංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ ඒක රාශි කරපු මහා ශක්තියක් එක්ක. එවැනි මහා ශක්තියක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා අපි ආශ්‍රය කරන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ 20 අසංක කල්ප ලක්ෂයක ඒක රාශි කරපු මහා බලයක්. ඒ බලේ වචන වලින් අපි කොහොම කියන්නද? පින්වත්නි මගේ මහ බෝසතාණන් වහන්සේ ඔබ අහලා තියෙන මාතුකෝසක ජාතකය ආවර්ජනා කරන්ද තමගේ ජීවිතයේ වෙනසෙන්ට යන මහ මොහොත මැදදී පුතාගෙන් කරන ඉල්ලීම අම්මා පුතේ මාව බේරගන්න අම්මගේ වචනේ අහන පුතා හිතනවා මගේ පණකෙන්ද තියෙන තුරාවට මං ඔබව රකින්නවා පිටමත තබාගෙන මහ මොහොත පීනනවා පටන් ගත්ත තැනම අපි නම් අත අරිනවා මහ මොහොතෙන් අම්මා එක්කන් එන්න තියා මටවත් එන්න බෑනේ හැබැයි මගේ බෝසතාණන් වහන්සේ එහෙම හිතුවද මහ මොහොත මැදදී හිතට ගත්තා මගේ පණ තියනකන් අම්මගේ පණත් රකින්නවා අදිටනක ස්වභාවය පිනතුනේ ඔබට වාඩි වෙච්ච තැන අදිටනක් කරන්න පුළුවන්ද නොසෙල්වි ඉන්නවා කියලා එහෙම කරන්න අපිට බෑ පිනතුනේ ජීවිතයේ පරදුවට තියලා අම්මා ගැන සෙනෙහසින් කළ අදිටන මහ බෝසතාණන් වහන්සේ පින්නතුනේ මහ මුහුදේ තමන්ගේ ශක්තිය යොදවලා ආදරණීය අම්මව පින්නතුනේ මහ මුහුදෙන් ගොඩට ගන්න උත්සාහ දරනවා තමන්ගේ ශක්තිය කෙමෙන් කෙමෙන් හීන වෙනවා නමුත් හදවතේ තියෙන වීරය උත්සාහය අඩු වෙන්නේ නැහැ ඒක නිසාම
එදා පින්නතුනි මේ පින් ඇති මහා වීරවන්තයා දෙස දකින සක්‍රයා මේ පින් ඇති තරුණයාට ශක්තියක් වුණා. අම්මව අරගෙන ගොඩට එන්න දින හතකින් ගොඩට ඇහිලා අම්මව ගොඩ බිමින් තියනකොට අම්මට දෙන්න උත්තර නෑ, කරන්න ආශිර්වාද නෑ, පිට කරන්න වචන නෑ, ත්‍යාගයක් නෑ. සක්‍රයා විසින්ම සිතට ඇති කළා සිතුවිල්ලක්, මගේ පුතේ ඔබ බුදු වියන් අබුද්ධෝ පාද කාලේක අම්මගේ වචනිය පිට වුණ වචනිය පින්නතුනි මේ තරුණයාගේ සිතට දැනුණා, සිතට වැදුණා. අම්මා එසේ මෙසේ දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ. සසර බුදුරජාණන් වහන්සේලා දැකලා, බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අහලා, බුදුරජාණන් වහන්සේලා වැඳලා, බුදුන් සරණ ගිය සංසාර පුරුද්දට බුද්ධ කියන වචනිය ඇහිච්ච තරුණයාට හිතුණා මම බුදු වෙන්න ඕනේ කියලා. ඒ ඇතුණ සිතවිල්ල තමන් සත් දිනක් දරපු මහා වීරයේ ප්‍රතිඵලයක්. හත් දවසක් අම්ම වෙනුවෙන් මහ මුහුදේ පිහිනපු පුතා හිතුවා මට ඒකක් කරන්න බැරි වෙන එකක් නෑ. සිතපු මගේ බෝසතාණන් වහන්සේ පින්වත්නි, බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරිස්සාමි සංසාරෝගා මහභය. මම මේ ලෝකෙ තියෙන මේ අනන්ත ප්‍රමාණ දුක් ගැහැටින් පිරිච්ච මේ ලෝකේ සසර අනන්ත ප්‍රමාණ පීඩාවට විඳින මිනිස්සු ගැවසෙන සත්‍යා ගැවසෙන මේ ලෝකෙ ගැන දැකලා මම මේ ලෝකයේ මිනිස්සු මුදවන්නට සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ වගේම අවබෝධ කරගත්තේ මහා සත්‍ය ලෝකයාටම පෙන්වුම් කරලා දෙනවා. මම මේ අනන්ත ප්‍රමාණ දුකින් අත් මිදෙනවා. ඒ දුකින් අත් මිදිර ලෝකයාවත් මේ දුකින් අත් මුදවනවා. එතනින් නතර නොවි මේ අනවරාග සසර පින්නතුනි සත්‍යයා එතර කරවලා, මම සසරින් එතර වෙලා සත්‍යයත් ඒ සසර දුකින් එතර කරනවා කියන මහ බලවන්ත අදිටන පින්නතුනි මගේ බෝසතාණන් වහන්සේ හිතුවා. මම මේ කියන්න හැදුවේ අපි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ආන්නේ මහවීරිය තිබුණු උතුමට. සත් දවසක් දිවි පරදුවට තියලා අම්මව රැක්ක උතුමටයි අපි සිද්ධාර්ථ ගෞතමයෝ කියලා මේ වඳින්නේ. හැබැයි එදා හිතුවා විතරයි ඒක. හිතපු මහබෝසතාණන් වහන්සේ පින්නතුනි ලෝකේ බුදුවරු 125,000ක් බුදු වෙනකන් එක නමක්, දෙනමක්, තුන් නමක්, හතර නමක්, පස් නමක්, හය නමක්, හත් නමක් නෙවෙයි. ගණින්ද කිව්වොත් මේ අම්මලා තාත්තලාට උපාසක උපාසිකාවන්ට අද රෑ වෙනකන් ගණි. 125,000ක් බුදුවරු ලෝකේ පහළ වෙනකන් දාන ආදී දසපාරමී ගුණයන් පුරලා කරන කරන පිනක් පාසාම, කරන කරන යහපත් සිතුවිල්ලක් පාසාම හිතින් හිතුවා මම බුදු වෙනවා කියලා. වෙන කවුරුවත් නිසා නෙමේ ලෝක සත්‍යාවෙන් මෙම්මයි පින්නතුනි. අපි මලක් පිදුවත්, දනක් දුන්නත්, සීලයක් ගත්තත්, වන්දනාවක් කළත්, පිරිතක් කිව්වත් අපි මොනවද කියන්නේ? අටානුවක් රෝග, නවානුවක් ව්‍යාධි, දෙතිසකාන්තරාදුන් විලා තව තව හරි ඵලයක්. ඒව නේද අපි කියන්නේ? හැබැයි මගේ බුදුහාමුදුරුවෝ මේවා කිසිවක් කිව්වේ නැහැ. මොකද්ද ප්‍රාර්ථනා කළේ? මට බුදු බව ලැබේවා කියලා පින්නතුනි. එහෙම මගේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි අසංක කල්ප ලක්ෂ 7ක් මනසින් බුදු බව පැතුවා.
මනසින් බුදු බව පැතුව මගේ බෝසතාණන් වහන්සේ පින්වත්නි අතීතේ පහළ වුණ පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ අපි අද වන්දනා කරන අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නමින්ම අතීතේ බුදු කෙනෙක් පහළ වුණ ගෞතම කියලා උන්වහන්සේ අපි පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වනවා මේ පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා තමයි එදා පින්නතුණී රාජ්‍යයේ රජකම් කළේ සාගර කියන රජුලෝ රජකම් කළා තමන්ගේ සහෝදරයා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ තමන් අසංක කල්ප ලක්ෂ 7ක් හිටපු සිටවිල්ල ආයිෂ්මතු වුණා පුරාණ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතුන් වහන්සේලාට පින්නතුනි දින 7ක් චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් අප උපස්ථාන කළා. හත් වෙනි දවසේ ගිහිල්ලා වැඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී කිව්වා මේ පිණින් මට මොකවත් එපා. මේ පිණින් මම සසර අනාගතයේ ලෞතුරා බුදු වෙන දවසට ගෞතම කියන නාමය ලැබේවා කියලායි ප්‍රාර්ථනා කළේ. සත් දවසක් දන් දීලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතුන්ට දානින් ප්‍රාර්ථනා කළේ ගෞතම කියන නාමය විතරයි පිටුතුනි. මේ පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ බලනවා මේ සාගර මහරජුරෝ කරන ප්‍රාර්ථනාව බලනකොට පිම්පිරිච්චුතු මේ පිම්පිරෙන කෙනෙක් ආශිර්වාද කළා ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා නියත නෙමෙයි ස්ථීර නෙමෙයි අනියත විවරණ දුන්නා ඔබේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා එදා ඉඳලා පින්නතුනි මගේ මහ බෝසතාණන් වහන්සේ අසංක කල්ප ලක්ෂ 9ක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරය කන්ති සච්ච අදිත්තාන මෛත්‍රී උපේක්ෂා කියන මේ දසපාරමී ධර්මයන් පූර්ණණය කරමි කරන කරන පිනක් පාසාම කරන කරන ගුණයක් පාසාම අන්‍යයන්ට ඇහෙන්න සජ්ජහායනා කළා මේ පිනෙන් මට බුදු බව ලැබේවා කියලා දවසක් දෙකක් තුනක් හතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා එක නමක් දෙනමක් තුන් නමක් හතර නමක් පහළ වෙන කාල පරාසයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා 385,000ක් බුදු වෙනකන් පින්නතුනි ලෞතුරා බුදු පදවිය වචනෙන් ප්‍රාර්ථනා කළා කවුද අපේ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතකොට මේ පින්නතුන්ට මොහොතකට හිත යොමු කරන්න මගේ බුදුහාමුදුරුවෝ බුදු පදවිය සඳහා හිතපු කාලේ මගේ බුදුහාමුදුරුවෝ බුදු පදවිය සඳහා ප්‍රකාශ කරපු කාලේ මෙච්චරයි මෙපමණයි කියලා හිතන්න බැරි අති දීර්ඝ කාලයක් පින්වත්නි එහෙනම් එවැනි උතුමෙක්ගේ නම කියන්න ලැබෙනවා නම් භාග්යක් නොවේද එවැනි උතුමෙක් දකින්න ලැබෙනවා නම් භාග්යක් නොවේද එවැනි උතුමෙක් ඇසුරු කරන්න ලැබෙනවා නම් භාග්යක් නොවේද ඒක නිසා මගේ බුදුරජාණන් වහන්සේගේ ඒ පාරමී ගුණයන් පූර්ණණය කරගෙන කරගෙන ලෞතුරා බුදු පදවිය සඳහා වෙරදැරුවේ ඔබ අපි කවුරුත් වෙනුමි පාරමී පුරණ මහබෝසතාණන් වහන්සේ පින්වත්නි ඔහු මෙහිල්ලා අසංක කල්ප ලක්ෂ 9ක් වචනෙන් ලෞතුරා බුදු පදවිය ප්‍රාර්ථනා කර උන්වහන්සේ ඊළඟට උප්පත්තිය ලැබනවා සුමේද කියන තාපසයෙක් වෙලා පංච අභිඥා අෂ්ට සමාපatti ලාභී උතුමෙක් වෙලා පින්නතුනි මේ සුමේද තාපසයන්
ලෝකෙ උපත ලැබලා තපස් දම් කරමින් වාසය කරනකොට මේ ලෝකෙ පහළ වෙනවා පින්තුනි. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලෝකෙ පහළ වුණා කියලා දැනගත් ජනී ජනයා උන්වහන්සේ වෙනුවෙන් අනේක විද පුත සත්කාර කළා. ඒ අතර පින්තුනි රඹගම් නුවර වැසියෝ ඒක රාශිලා කතා කළා. දීපංකර බුදුහාමුදුරුව අපේ නගරෙට වැඩම කරගන්න හැමෝම වැඩ බාරගත්තා. බුදුන් ප්‍රමුඛ මහරහතුන් වහන්සේලා රඹගම් නුවරට වැඩම කරන්නට අවශ්‍ය කරන සියලු කටයුතු සංවිධානය කළා. එකක් දෙකක් නෙවෙයි පින්නතුනි, දස දහසක් මහරහතුන් පිරිවරාගෙන වඩින දීපංකර බුදුහාමුදුරුව පිළිගන්න කොහොම සූදානමක් වෙන්න ඕනෙද කියලා සිතලා බලන්න. උන්වහන්සේ වඩින මගේ ඉඳලා උන්වහන්සේලාට දන් පිළිගැන්වීම් වැඩෙන්න ආවාසයන් උන්වහන්සේලාට පහසුකම් ආදී මේ සියල්ල සම්පාදනය කරන්න ඕනේ. එක නමකට, දෙනමකට, තුන් නමකට නෙමෙයි දස දහසකට. කොයි තරම් ව්‍යාපෘතියක්ද! ගමම රටම පලාතම එකතු වුණා වැඩේට. එකතු වෙලා කොහොම වැඩ බෙදාගත්තා. මේ නගරෙ හිටපු මහ බලවතා තමා සුමේද තාපසයෝ, ඉරිදිමත්තුතුමේ. ඔක්කොම හදාගෙන යනකොට පාරේ මගක් තියෙනවා, හදන්න බෑ, ලේසි වෙන්නේ නෑ වැඩේ. ඒක හදන්න නම් ජගතෙක් සමතෙක් නැති තරමට අනි අපි ඔච්චර මහන්සි වෙන්න ඕනේ. මේ ඉරිදිමත් තාපසයාට ඒ කොටස බාර දෙන්න කියලා බාර දුන්නා. කුඹුරක් මැදින් එන මාර්ගය සකස් කරන්න සුමේද තාපසයෝ කල්පනා කරනවා. මම ලෞතුරා බුදු වෙන්න පෙරම් පුරන කෙනෙක්. හොඳම වෙලාව ඉරිදිය පැත්තක තියලා උදැල්ලයි කුඩේ අරගෙන බුදුන් වඩින මග හදනවා පින්නතුනි. මඩ පසට ශක්තිමත් වියලි පස් දාලා, ගල් දාලා, ඒ මත වැලි අතුරලා දෙපස හොඳින් පිරිසකට යන්න පුළුවන් ආකාරයෙන් මග හදනවා බුදුන් වඩින මාර්ගේ. හදාගෙන හදාගෙන තමන්ගේ ශක්තියෙන් මේ වැඩේ කරගෙන යනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ දස දහසක් මහරහතුන් වැඩම කරනවා. දැන් මාර්ගයේ වැඩ ඉවර නෑ පිටුනේ. දැන් අවසාන කොනේ තියෙනවා තව අඩි කීපයක්. පස් දාලා මඩ ටික නැති කරලා, හැබැයි වැලි අතුරල නෑ, තාමත් පය තිබ්බොත් මඩ ගැවෙන සයිස් එකට. කළ හැකි දෙයක් නෑ. දිගා වුණා බිම, වැදගත් අත් දෙක එකතු කරලා මගේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කරන්ඩ මගේ පිට පා තබලා මඩ ඔබ වහන්සේගේ 108ක් මංගල ලක්ෂණයෙන් ශෝභිත වුණ සීපාද ප්‍රත්මේ ගාගන්න නැතුව, අපවිත්‍ර කරගන්න නැතුව වැඩම කරන්න කියලා ආරාධනාවක් කළා. පින්නතුනි, ජීවිතේම දීලා තම ආරාධනා කළේ. එක නමක් නෙවෙයි, දස දහසක් යන්න ඕන මෙතනින්. දස දහසක් එක පය ගානේ තිබ්බොත් මේ මිනිහෙක් ඉතුරු වෙවිද? දීපංකර බුදුහාමුදුරුව බලනවා, මේ වගේ නම් කැපවීමක් කරන්න කාටවත් බෑ. කවුද මේ මහා බලවන්තයා, මහා ශක්තිවන්තයා, දස දහසක් බුදුපාමොක් මහසංඝයාට ජීවිතේ පුදන්න? බලනකොට පින්නතුනි පේනවා, මේ සංසාරේ නිර්වාණය ලෞතුරා බුද්ධ රාජ්‍ය අපේක්ෂාවෙන් පාරමී ධර්මයන් පුරාගෙන අසංක කල්ප ලක්ෂ දාසයක් පෙරම් පුරපු මහ උතුමෙක් මේ ඉන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ ඔහුගේ ආරාධනාව පිළි අරගෙන ආශිර්වාද කරනවා. එතනින් වැඩම නොකලට ඔබ බුදුපාමොක් මහසංඝයාට දිවි දුන්නා. ඔබ මේ දිවි පිදුවීමේ පින, කුසලය, පාරමී ගුණය ඔබට ඒකාන්ත වශයෙන් මෙතෙන් පටන් අසංක කල්ප ලක්ෂ 4කින්
සුද්ධෝදන මහ රජ්ජුරුව පියාණන් කරගෙන මහා මායා දේවිය මෞතුමිය කරගෙන ඒ වගේ මහා ප්‍රජාපති ගෝතමිය කිරිමව කරගෙන යසෝදරා දේවිය අගබිසව් කරගෙන රාහුල කුමාරයන් පුතණුවන් කරගෙන සැරියුත් මුගලන් උතුමන් වහන්සේලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා බවට පත් කරගෙන මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ තෘතීය ශ්‍රාවකයන් බවට පත් කරගෙන ආනන්ද මහ රහතුන් වහන්සේ බුද්ධෝපස්ථායකයන් බවට පත් කරගෙන කේමා උප්පලවන්නාවන් අග්‍ර ශ්‍රාවිකාවන් බවට පත් කරගෙන අනේ පිඬු විසාකාවන් අග්‍ර දායකත්වයට පත් කරගෙන ගයාවේ ඇසතු බෝධි මූලයේදී දසමරුන් පරදවලා සිද්ධාර්ථ ගෞතම නමින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා පිනතුණී නියත විවරණ දුන්නා. නියත විවරණ ලැබපු මගේ බෝසතාණන් වහන්සේ මේ පළවෙනි නියත විවරණේ ලබන්න ජීවිතේ දුන්නද නැද්ද? අපට හං කෑල්ලක් දෙන්න පුළුවන්. මගේ බුදුහාමුදුරුව මේ බුද්ධ කියන තැනට එන්න දරපු වීරිය කැපකිරීම. එවැනි උතුමෙක් තමයි මේ අපි ආශ්‍රය කරන්නේ. එවැනි උතුමෙක් අපි මේ ආශ්‍රය කරන්නේ. ඒකයි මම මේ කියන්නේ. එතනින් අතර උනේ නැහැ. බුදුරජාණන් වහන්සේලා 28 නමකගෙන් නියත විවරණ ලැබුවා මගේ මහබෝසතාණන් වහන්සේ. අවසානෙට කරපු දාන පාරමිතාව වෙසතුරු මහරජ්ජුරු වෙලා මේ මහ පොළොව සත්ත්වතාවක් කම්පා කරවමින් තමා දන් දුන්නේ පින්නතුනි. දරුවන් දන් දුන්නා, රාජ්‍ය දන් දුන්නා, භාර්යාව දන් දුන්නා, මහ පොළොව හත්ත්වතාවක් කම්පා කරවමින් දන් දීලා ඉන් අනතුරු ගිහිල්ලා තවුසාවේ උපන්නා. දෙවියන් ආරාධනා කළා, සුදුසු කල්ලි ආරාධනා පිළිගත්තා. සුද්ධෝදන මහරජ්ජුරුව පියාණන් කරගෙන මහමායා දේවිය කුසින් පිළිසිඳගෙන දස මාසයක් ඇවෑමෙන් ලෝකයක් සනසවමින් මහබෝසතාණන් වහන්සේ පින්වත් ලෝකයට උපන්නා සිද්ධාර්ථ කියලා. ඒ බෝසතාණන් වහන්සේ රජ සැප වින්දා අවුරුදු 29ක් නෑ කියන වචනයක් නොදන්න තරමට සැප වින්දා. සැප කොච්චර ලැබුණත් ආධීනවේ වැටුණා. මොකක්ද ජීවිතයේ ස්වභාවය? සතර පෙර නිමිති දැකලා මේ ජීවිතයෙන් අත් මිදෙන්න ඕන කියන සිතවිල්ල 28 ලක්ෂයක් පුරපු ශක්තිය තුලින් පින්නතුනි සිතට ආවා. සිතට ආපු බෝසතාණන් වහන්සේ රාජමහා සිටු ඇමෙතින්ගේ දුක් මැද ඇඬීම මැද්දේ ශෝකාලාපයක් මැද්දේ පින්නතුනි තමන්ගේ එකම පුත්‍රයා උපන්න දවසේ දරුවන් උපදිනකොට තමන්ට ලැබෙන යුවරාජ තනතුරෙන් අනතුරුව රජ සම්පත්තිය ලැබෙන බවක් දැනගෙන ඒ වගේම දින 7කින් ස්ථීර වශයෙන් ශක්තිති රාජ්‍ය ලැබෙන බවක් දැනගෙන සියල්ල අතහැරලා පින්නතුනි මේ ලෝකේ මුලින්ම මාතකෝසත කුමාරයා වෙලා අදිටන් කරපු සත්‍ය සෙවීමේ පිළිවෙතට පිවිසුනා. ගිහි ගෙදර අතහැරලා දාලා කිං සච්ච ගවේසි, කිං කුසල ගවේසි, මේ ලෝකේ සත්‍යයේ කුසලයේ කුමක්ද කියලා හොයන්න අපේ මහබෝසතාණන් වහන්සේ පින්වත්නි ආරම්භ කළා. අපි අහනවා 6 වසරක් බෝසතාණන් වහන්සේ අනේක විද දුක්ින්දයි කියලා. උන්වහන්සේගේ ජීවිතයේ විඳපු සැපත් විඳපු දුකත් ආවර්ණනා කරනකොට දෙකින්ම සැනසුමක් නැහැ කියලා වැටහුණා. දෙකම අත්හැරලා මැදුම් පිළිවෙතට ආපු බෝසතාණන් වහන්සේ පින්වත්නි බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් වැඩ සිටපු බෝසතාණන් වහන්සේට එදා පින්වත්නි වෙසක් පොහොය දවසේ උප්පත්තිය ලැබනකොට ජන්මේ ලැබනකොට
උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්චි සහජාත වස්තුන් උන්වහන්සේගේ උපතත් එක්ක ලෝකෙ පහළ වෙන වස්තුන් අතර එකක් තමා පිටතනේ උත්තම විජයශ්‍රී ජයසිංහ මහා බෝධීන් වහන්සේ. බෝසතාණන් වහන්සේ වෙසක් පොහොය දවසේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන උතුමන් වහන්සේ සුජාතා සිටුදේවිය පූජා කරපු ඒ කිරියාහාර පූජාව පිළි අරගෙන පින්දු 49ක් කරලා වළඳලා රන්තලිය ගඟේ පා කරනවා. මට සත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන් නම් මේ තලිය උඩුගම් බලා යා යුතුයි කියලා අනිතා කරලා ටික දුරක් උඩුගම් බලා ගිය මේ රන්තලිය ගිලී යනවා. තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන බව වටහා ගත්තා. 20 අසංක කල්පලක්ෂයක් පුරපු පාරමී ශක්තිය ඉස්මතු වුණා. මහ බෝසතාණන් වහන්සේ පින්තුණි තමන් වහන්සේ වෙනුවෙන්ම ලෝකේ ලෞතුරා බුදු පදවිය වෙනුවෙන්ම පහළ වෙන වජ්‍රාසනිය බෝධීන් වහන්සේ හටගත්ත පුණ්‍ය භූමිය ගයාව ප්‍රදේශයට උන්වහන්සේ වැඩම කළා. අන්න පින්තුණි තථාගත මහ බෝසතාණන් වහන්සේ වැඩම කරනකොට සොත්තිය බ්‍රාහ්මණය පින්නතුනි කුසතන අටමිටක් පූජා කළා. මේ අටමිට ගිහිල්ලා තමන්ට නියමිත ආසනය මත එළුවා. දිගෑරියා හිතුවා මේ ආසනය පිහිටි අර සහජාත වස්තුවක් වුණ උත්තම ඇසතු බෝධීන් වහන්සේ ඇසතු රුක්ෂය මූලේ. මේ ආසනයේ මත වැඩ හිටියේ පෙරදිග බලලා නැගෙනහිර දිසාව බලාගෙන වාඩි වුණේ. මම පැතු සත්‍ය සාක්ෂාත් නොකරගෙන නම් මෙතනින් මම නැකිටින්නේ නෑ කියන අදිටන. ඒ අදිටන කොයි තරම් බරපතලද කියනවා නම් ඒකට අපි කියනවා චතුරංග සමන්නාගත වීර්යයයි කියලා. බුදු වෙලා මිසක මං නැගිටින්නේ නෑ, මගේ දිවි නැති උනත් කියලයි එදා මහ බෝසතාණන් වහන්සේ පින්වත් අදිටන් කරේ. මේ අදිටන් කරපු මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනේ ඇසතු රුක්ෂයට පිට දීලා තමන් ලෝකයට පහළ වුණ වෙසක් පොහොය දවසේම පහළ වෙච්ච මේ ඇසතු බෝධීන් වහන්සේට පිට දීලා 20 අසංක කල්පලක්ෂයක් පුරපු අනේක විද පාරමී ගුණයන් පිහිටුනි ආවර්ජනා කරපු මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසන මස්තකයේ වැඩ ඉඳලා වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ 20 අසංක කල්පලක්ෂයක් පිරු පාරමී ගුණයන්ගේ ශක්තිය ඉස්මතු කරගෙන පෙරයම මධ්‍යම අලුයම වෙනකොට දසමරුන් පරදවලා සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා තෙසත්තෑ ඥාන, දස බල ඥාන, අෂ්ඨ විද්‍යා ඥාන, සත් අසාධාරණ ඥාන, චතු වෛසාරද්ධ ඥාන, ත්‍රිවිද්‍යා ඥානයෝ පහළ කරලා ලෞතුරා සම්‍යක් සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. මගේම සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම මේ මතක් කළේ මගේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි 20 අසංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ බුද්ධ කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන තැනට බුද්ධ කියන නාමය ලබා ගන්න සාක්ෂාත් කරන්න කරපු වීරිය උත්සාහය අදිෂ්ඨානය. එහෙනම් අපි මගේ බුදුහාමුදුරුවෝ මගේ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා අපි මේ අනේක විද ගෞරවාර්ථ නාමයන්ගෙන් ආමන්ත්‍රණය කරන්නේ නිකම්ම නිකමෙක් නෙවෙයි කියලා හිතට ගන්න ඕනේ. මේක හිතට හරියට ආවොත් තමයි බුද්ධං සරණං ගච්ඡාම් කියලා නිවැරදිව කියන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය
මේ බුද්ධ කියන ඇසුර ලේසි පහසු දෙකින් ලැබෙන දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ නිකමට හිතන්ද ළඟම ඉන්න හිතවතෙක් තමන්ට සෙනෙහස දක්වපු අම්මා තාත්තා සහෝදරයෙක් නැති වෙනකොට හිතට දැනෙන දුක අපි හිතන්නේ අපට ඉන්නේ අපේ අම්මා අපට ඉන්නේ අපේ තාත්තා අපට ඉන්නේ අපේ සහෝදරයා අපේ සහෝදරිය එහෙම හිතන අපට මගේ අපේ කියලා හිතන ඒ අය ගැන සිතන සිතුවිල්ල මගේ බුදුහාමුදුරුවෝ කියලා හිතා ගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ගෙන් අහලා බලන්න මගේ බුදුහාමුදුරුවෝ කියලා ඇසුරු කරන්න පුළුවන්ද කියලා අනිත් අය වගේ අහලා බලන්න ඔයගොල්ලන්ගෙන් මගේ බුදුහාමුදුරුවෝ කියලා නිරතුරුව මතක් වෙනවද සිහි වෙනවද ආවර්ජනා වෙනවද කියලා අහලා බලන්න උදේ ඉඳලා රෑ වෙනකන් කී දෙනෙක් ගැන ඔයගොල්ලෝ හිතනවද අම්මා ගැන තාත්තා ගැන සහෝදරයෝ ගැන දරුවෝ ගැන ස්වාමියා ගැන භාර්යාව ගැන මිත්‍රයා ගැන ඒ වගේ මගේ බුදුහාමුදුරුවෝ ගැන හිතෙනවද මගේ බුදුහාමුදුරුවෝ ගැන ආවර්ජනා වෙනවද මගේ බුදුහාමුදුරුවෝ ගැන කතා කරනවද මගේ බුදුහාමුදුරුවෝ ළඟට යන්න හිතෙනවද මගේ බුදුහාමුදුරුවෝ දකින්න උත්සාහවන්ත වෙනවද කියලා තම තමන් අහලා බලන්න. ඇයි මම මෙහෙම කියන්නේ? එහෙම නොසිතෙනවනම් එහෙම ආවර්ජනා නොවෙනවනම් එහෙම සිත් පහළ නොවෙනවනම් එහෙම කතා නොකරනවනම් පින්නතුනි අපි උත්සාහවන්ත වෙන්න ඕනේ ඒ මගේ බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්න. බුදුරජාණන් වහන්සේත් සමග ජීවත් වෙන්න ඕන අපට ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙන්න කියලා අපි කතා කළාට අපි බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා වසර 2000කට එහා කල් ගිහිල්ලා කොහොම අපි බුදුහාමුදුරුවෝ ඔන්න පින්නතුණිය අපට පිළිතුර ලැබෙනවා මගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අනේ පිණු මහසිතානන් පින්නතුණි හදනවා මේ ලෝකෙ සුරපුරක් වැනි උත්තම ආරාමයක් ජේතවනාරාමී දේවරම් මහ විහාරය දේවරම් මහ විහාර හදලා බුදුපාමුක් මහ සංඝයාට පූජ කරනවා එදා හැටියට 54 කෝටියක කහවණු ධනිය වියදම් කරලා මේ පූජා කරපු ආරාමයේ බුදුරජාණන් වහන්සේට පූජා කළ දවස නිශ්චිතව බණ පොතේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒකාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයටපත් වෙලා වසර 7කට මෙහායින් තමා බුදුරජාණන් වහන්සේට මේ ආරාම පූජාව සිද්ධ වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ නිත්‍ය පළවෙනි වස්සමාදානීය දේවරම් මහ විහාරේ සිද්ධ කරන්නේ වසර කීයකට පස්සෙද කියලා හිතලා බලන්න. බුද්ධ රාජ්‍යයෙන් 21 වෙනි වස් කාලේ තමා මගේ බුදුහාමුදුරුවෝ මේ අසිරිමත් මහ වෙහෙරට පින්නතුණි වැඩම කළේ. ප්‍රශ්නයක් පැන නගිනවා. බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහරහතුන්ට පිදුව මේ අසිරිමත් ආරාමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකින්ද වඳින්ද පුදන්න සිය ගණන් මිනිස්සු එනවා. බුදුහාමුදුරුවෝ වසරේ කුංචි කාලයක් මේ දේවරම් විහාරේ වැඩ හිටියා. වඳින්න පුදන්න මිනිස්සු ආවට බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ හරියට දන්නේ කොහොමද? දැනගන්න විදියක් නැහැ. බුදුන් දකින්න ඇවිල්ලා ආපසු හැරිලා සිය දහසක් මිනිස්සු පින්නතුණි ආපසු ගමන් කළා. හිත හොඳින් යයිද? ඈ කවුරු හරි බලන්න ඇවිල්ලා බලන්න ආපු කෙනා නැත්තම් පොඩි හෝ කොස්සක් හිතේ හිටිනවනේ නේද? බුදුහාමුදුරුවෝ වැනි උතුමෙක් දකින්න ඇවිල්ලා නැත්තම් ආපු අදහස මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජනයෙන් 108ක් මංගල ලක්ෂණයෙන් සෝභිත වුණ මගේ තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ මේ අසිරිමත් මහ බුදුරුව දකින්න ඕනේ වඳින්න ඕනේ පුදන්න ඕනේ කියලා මල්ගඳ විලවුන් සුවඳ අරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න දේවරම් විහාරයට එන දහස් ගාණක් මිනිස්සු ගෙනාපුවා තොරකොට දාලා අහපව් ගියා.
කොසල් මහරජ්ජුරුව අනේ පින මහසිතානෝ විසාකා මහ උපාසිකාව මේ සමාජයේ මිනිස්සු කතා කරනවා බුදුන් දකින්න ගියාට බුදුන් දකින්න ලැබුණේ නැහෙනි කියලා මිනිස්සුන්ගේ සන්තාපයේ සංසිඳවන්න ඕන කියලා හිතුවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර පින්නතුනි බුදුරජාණන් වහන්සේ දකින පිළිවෙලක් ගැන හිතපු උතුමන් වහන්සේ තමයි අග්‍රෝපස්ථායක ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට ඔබ වහන්සේට අපි වඳිනවා පුදනවා සත්කාර කරනවා ඔබ වහන්සේ වෙනුවෙන් වඳින්ද පුදන්ද තවත් මේ ලෝක වස්තුවක් අපට තියද පුද සත්කාර කරන්නට කියලා පින්නතුනි බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව අහනවා ඒ වෙලාවේ පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට තථාගත බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා දෙනවා ආනන්දය තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවමාන බුද්ධ සංඥාවෙන් වැඳලා ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා හා සමාන ඇසුරු කරලා කුසලයන් පුණ්‍ය චේතනා ඇති කරගන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා ඒ තමා තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට ගොඩනගෙන උත්තම ධාතු චේතිය ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ තමයි ධාතු චේතින් ඉදි වෙන්නේ ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු වස්තුන් උත්තම ශ්‍රී මහා බෝධිය ප්‍රධාන බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ස්ථානයන් බුද්ධ සංඥාවෙන් දැකලා වැඳලා පුදලා පින් ජනිත කරගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ සිහිපත් කරලා දෙනවා ඊළඟට පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ සිහිගන්වනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජනයෙන් 108ක් මංගල ලක්ෂණයෙන් සෝභාමත් වුන මගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ රූපකය නිර්මිත උද්දේශික චෛත්‍යයන් නැත්තම් ප්‍රතිමා වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇසුරු නිසුරු කරලා කුසල් දහම් රැස් කරගන්න පුළුවන් කියලා. ඔය ත්‍රිවිධ චෛත්‍යයන් පිළිබඳව පින්නතුනි ආනන්ද හාමුදුරුව ඇහුවට පස්සේ මේ කාරණාව කොසල් මහරජුරුව අනේ පින මහසිතාන විසාකාව සමග කතිකා කරලා මේ දෙවුරන් විහෙරට එන බොහෝ ජනයාගේ සුභ සිද්ධිය සඳහා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඳහා සමානව පින් ජනිත වෙන කුසල් ජනිත වෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇසුරු නිසුරු කරන්න පුළුවන් කියලා ඒහා සමානව හැකියාව තියෙන වස්තුන්කට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා වහපු ආනන්ද හාමුදුරුව පින්නතුනි එදා කොසල් මහරජුරුවන්ගේ සහය අනේ පිළි සිතානන්ගේ විසාකාවන්ගේ සහයෝගයේ දායකත්වයේ ලබලා දේවරම් මහ විහාර ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවට වඳින්න ස්ථානයක් ගොඩනගනවා ඒ තමා පින්නතුනි මුගලන් මහරහතුන් වහන්සේට ඇරයුම් කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වන උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඵලයක් ගෙනහල්ලා ඒ ඵලයේ රෝපණය කිරීමේ අදහස ඒ අනුව පින්නතුනි මුගලන් මහරහතුන් වහන්සේ ගයාවට වැඩම කරලා බෝධීන් වහන්සේගෙන් ඵලයක් ලබා ගන්නවා තමන් වහන්සේගේ චීවරයට ඒ වැඩම කරගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට බාර කරනවා කොසල් මහරජුරුවන්ගේ අනුග්‍රහය ඇතුව බෝධීන් වහන්සේ මේ ඵලයේ රෝපණය කරන්න සුදුසු තැනක් නිර්මාණය කරනවා සකස් කරනවා කොසල් රජුරුව දෑතට දෙනවා මේක රෝපණය කරන්න කියලා රජුරුව අතටත් අරගෙන හිතනවා මම රජ කෙනෙක් මගේ බුදුහාමුදුරුව වෙනුවෙන් ඉදිවෙන මේ කාර්යය මම කරලා කවද හරි මට විරෝධය දක්වන රජෙක්
විරෝධ කාරයෙක් ලෝකෙ පහළ වුණොත් මේ බෝධීන් වහන්සේ විනාශ කරන්න පුළුවන්. ඒක නිසා මම මේක හිතවන එක සුදුසු නෑ. ඒ වෙලාවේ පින්නතුනි අනේ පිඬු සිතානන්ත මේක බාර කරනවා. සිතානන් කියනවා නෑ මේ මග උපදේශය ආනන්ද හාමුදුරුවන්ගේ. ඒක නිසා මේ රෝපණය කිරීමට සුදුසුම කෙනා ආනන්ද හාමුදුරුවෝ කියලා. බුදුරජාණන් වහන්සේගේ පින්නතුනි අනුශාසකත්වය ඇතුව මේ ගිනාපු බෝධීන් වහන්සේගේ ඵලය පින්නතුනි සුවඳ පස තුළ වඩා හඳවනවා. බුද්ධ අධිෂ්ඨානයත් මේ සදහැවත් හැමෝගේම සිත්වල තිබිච්ච බලයත් නිසා මේ රෝපණය කරපු බෝධීන් වහන්සේ පින්නතුනි බලා ඉන්නේ අහස උසට පැන නගිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය සඳහා වැඩ හිටපු උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තරමට එදාම රෝපණය කරපු මේ බෝධි ඵලයේ පින්නතුනි මහ උසට පැන නැගෙනවා. ප්‍රියං ගණන් වලින් බණ පොතේ කියනවා එච්චර එහාට නොගියට කමක් නැහැ. අපට දැනෙන අපට පේන හැටියට බෝධීන් වහන්සේ නමක් පහළ වුණා කියලා සිත් පහළ කරගන්න. ආනන්ද හාමුදුරුව බෝධි රෝපණය කළා. එතනින් නතර වෙන්නේ නැහැ. ආයනෝ බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා ආය වන්දනා කරනවා බුදුහාමුදුරුවන්ට. අනේ මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ අවවාදයෙන් ඔබ වහන්සේගේ 이르දි බලයෙන් ඔබ වහන්සේගේ ශක්තියෙන් මහ ගුණයෙන් මම මේ බෝධීන් වහන්සේ රෝපණය කළා මේ දෙව්ලං විහෙර. අනේ බුදුහාමුදුරුවනේ මේ බෝධීන් වහන්සේ නැවතත් පාරිභෝගික වස්තුවක් බවට පත් කරන්ට කියලා ඉහයි කියලා. මේ වෙලාවේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා නෑ ආනන්ද එහෙම අවශ්‍ය නෑ. මම ලෞතර බුදු පදවියට පත් වුනේ උත්තම බෝධීන් වහන්සේගේ ඵලයක් වේ රෝපණය කළේ. ඒක නිසා එයින් හටගන්න සියල්ලම පාරිභෝගික වස්තුන් බවට පත් වෙනවා. ඒක නිසා ආනන්ද එහෙම ඇවසි නෑ කියලා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතක් කළා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ එයින් නතර වුනේ නෑ. නැවත නැවත ඉල්ලීම් කළා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි සැරේ ඉල්ලීම් කළාට පස්සේ හොඳයි ආනන්ද කියලා තථාගත සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ආනන්ද හාමුදුරුවෝ විසින් රෝපණය කරන්ට යෙදුන 이르දියෙන් වැඩුණ මේ උත්තම බෝධීන් වහන්සේ මුලේ පින්නතුනි සමවතින් වැඩ ඉන්නවා දවසක් මුළුල්ලේ. වැඩ ඉඳලා නැවතත් පාරිභෝගික වස්තුවක් බවට මේ උත්තම බෝධීන් වහන්සේ පත් කළා කියලා සඳහන් කරනවා. එදා තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ පින්නතුනි වඳින්ද කිව්වේ, පුදන්න කිව්වේ, ගරු කරන්න කිව්වේ, සත්කාර කරන්න කිව්වේ වෙන කාටවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු ලෞතර බුදු පදවිය සඳහා උපකාරී වුණ ඒ උත්තම බෝධීන් වහන්සේගෙන් හටගත් බෝධීන් වහන්සේලා වෙනුවෙන්මයි. ඒ වෙලේ තථාගත බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා දෙනවා යම් කෙනෙක් මම පරිභෝග කරපු වස්තුවකට කරන පූජාව බුද්ධ සංඥාවෙන් සිදු කරන්න ශ්‍රද්ධාවෙන් සිදු කරන්න හැකියාව තියද ඒ හැමෝටම පින්තුනි බුද්ධ උපස්ථානමය බුද්ධ ගෞරවය පින කුසලය සැලසෙනවා කියලා මතක් කළා. එදා ඉඳලා දේවරම් මහ විහාරේ බුදුරජාණන් වහන්සේ නැත්තම් අදටත් දේවරම් මහ විහාරේ තියන අපට බුදුහාමුදුරුව වෙනුවෙන් ජීවමාන සංඥාවෙන් වඳින්න වැඩ ඉන්නේ ඒ උත්තම ආනන්ද බෝධීන් වහන්සේ. දැන් එහෙනම් ඔබ තේරුම් ගන්නට ඕනේ මගේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු පදවිය සඳහා පරිභෝග කරපේ උත්තම බෝධීන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වැන්දොත් පිදුවොත් කුසල් ජනිත වෙනවා කියලා, ජීවමාන බුදුහාමුදුරුව ඇසුරු කළා හා සමානයි කියලා පරිනිර්වාණයට පෙර පරිනිර්වාණ සූත්‍ර දේශනාවෙදිම දේශනා කරපු කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේගේම සිහිගැන්වීමක් බව ආවර්ජනා කරන්න ඕනේ.
දැන් එහෙනම් අපි දන්නවා 28 කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වන මගේ බුදුරජාණන් වහන්සේ අපි ළඟ ජීවමානව වැඩ ඉන්නවද නැද්ද අපට දකින්න ලැබෙනවද නැද්ද අපට ආශ්‍රය කරන්න පුළුවන්ද බැරිද අපට ජීවමාන සංඥාවෙන් කුසල් රැස් කරගන්න පුළුවන්ද බැරිද ඔබේ සිතට තේරුම් ගන්න ඕනේ නගා ගන්න ඕනේ අපි මගේ බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන්න අදත් අපට බැරි කමක් ඇත්තේම නැහැ මේ බෝධීන් වහන්සේ කිව් පමණින් අපට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේසේ මතක් කළත් තවත් වෘක්ෂයක් කියන එක විතරයි අපට දැනෙන්නේ ලේසියෙන් මේක බුදුහාමුදුරුවෝ කියලා හිතනද හිතට පුරුදු කරන්න පුළුවන් වේවිද කියලා ලොකු සැකයක් තියෙනවා ඇයි ඔබ හොඳට ආවර්ධනා කරන්ද ඔබේ ජීවිතය ඔබ පන්සලට ඇවිල්ලා බුදුහාමුදුරන්ට වඳිනවා අර මම මුලින් කියපු දේ ආයෙ කියන්න සිද්ධ වෙනවා විහාරයට ගිහිල්ලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජනයෙන් 108ක් මංගල ලක්ෂණයෙන් සෝභිත මගේ බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා සිත් පහන් කරගන්න ඔබ චෛත්‍ය රාජානන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරලා නිවන් ප්‍රාර්ථනා කරන ඔබ බෝධිය ළඟට ගියාම කොයි තරම් දේවල් ප්‍රාර්ථනා කරනවාද කියලා ඔගොල්ලෝ හිතන්න බෝධි පූජාවක් තියෙනකොට නව අරහාදී බුදුගුණ කවි ටික නොකිව්වොත් බෝධි පූජාව හරි නෑ කියන තැනට මිනිස්සු ඇහෙලද නැද්ද කියලා හිතන්න බෝධිය ළඟදී ආශ්‍රය කරන්නේ අපට ලාභය ලබන බුදුහාමුදුරුවෝ චෛත්‍ය විහාරයේදී ආශ්‍රය කරන්නේ නිවන් දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ දෙකක් වෙලා හැබැයි අපේ හිතට අමතක කරන්න හොඳ නෑ අපි බෝධිය ළඟට ගෙහිල්ලත් වඳින්නේ ලෞතුරා සාන්තිය ගෙන දෙන මගේම බුදුහාමුදුරුවෝමයි කියලා සිහිපත් කරගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච දවසේ ඇති වුණ ඒ ඇසතු බෝධීන් වහන්සේ පින්නතුනි මූලේ මගේ බුදුරජාණන් වහන්සේ දසමරුන් පරදවල ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. ලෝකේ සත්‍ය අවබෝධ කරගත්තා ඒ වජ්‍රාසනියේ පිහිටි තැනමයි ලෝකේ පහළ වෙන සියලු බුදුවරයන් වහන්සේලා පින්නතුනි වැඩ හිටියේ ඒ සියලු බුදුවරයන් වහන්සේලා ලෞතුරා බුදු පදවිය සඳහා පිට දුන්න බෝධීන් වහන්සේලා හටගත්තෙත් ඒ වජ්‍රාසනියේ මූලෙමයි ඒක නිසා මේ උතුම් ඇසතු බෝධීන් වහන්සේ අපි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා හඳුන්වන මේ උත්තම බෝධීන් වහන්සේත් හටගත්තේ එතනමයි. ඒ මූලයේ වැඩ හිටපු බෝසතාණන් වහන්සේ පින්නතුනි ලෞතුරා බුදු පදවියට පත්වනේ 28 කල්ප ලක්ෂයක් පුරපු පාරමී මහගුණේ ශක්තිය ඒක රාසි කරපු අවසාන මොහොත හැටියටයි. එනං සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා කියන මේ මහ ගුණයන් කැටි කරගෙන සත්‍ය සාක්ෂාත් කරපු තැන බෝධීන් වහන්සේ යට එනං බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍ය ධර්මය මේ බෝධීන් වහන්සේ හා ගැටෙනවා පින්නතුනි. උන්වහන්සේ සත්‍ය අවබෝධ කළාද කියලා සැක කරපු දෙවියෝ බ්‍රහ්මියෝ ලෝකෙ හිටියා. සැක දුරු කරන්න බෝසතාණන් වහන්සේ සතියක් බෝධි මූලයේ වැඩ ඉඳලා අවසාන දවසේ පින්නතුනි යමක මහා ප්‍රාතිහාර පෑවා. මම මේ කියන වචනවල හැම දෙයකම අර්ථ කියන්න යන්නේ නැහැ. එහෙම කියන්න ගියොත් දවසක් මුළුල්ලේ මේවා කියන්න වෙන නිසා. යමක මහා ප්‍රාතිහාර පෑවා බෝධි මූලයේදී සැක දුරු කරන්න තමන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙච්චි බව දෙවියන් බ්‍රහ්මයන්ට තහවුරු කරන්න. එතකොට යමක මහා ප්‍රාතිහාර පෑවහම අපට තේරෙයිද බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා? අපට තේරෙන්නේ නැහැ. දෙවියෝ බ්‍රහ්මියෝ දන්නවා. ඇයි? සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් දැකපු අය නෙමෙයි දෙව්ලොව ඉන්නේ.
ඊට පෙර අතීත බුදුවරයන් වහන්සේලා දැකපු උතුම දෙව්ලොව ඉන්නවා. ඒක නිසා සැක අත්හරිනවා. ඒ බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ඇසතු බෝධි මූලයේ බුදු බව ලැබුවා විතරක් නෙමේ සත් දවසක් සමාධි සුවයෙන් වැඩ හිටියා කියලා මතක කරන්න එපා. ඒ විතරකුත් නෙමේ දෙවියන් බ්‍රහ්මයන්ගේ සැක දුරු කරන්න යමක මහා ප්‍රාතිහාර පෑවා කියලාත් අමතක කරන්න එපා. ඒ විතරකුත් නෙමේ පින්නතුනි ඔබට මට ලෝකේ ක්‍රතගුණ සැලකීම පිළිබඳව ආවර්ජනා කළා දීලා ලෝකෙ තියෙන හොඳම පින්කම හොඳම යුතුකම කළගුණ සැලකීමයි කියන එක මතක් කරමින් මගේ බුදුහාමතුරුව පින්නතුනි සතියක් මුළුල්ලේ කරපු උත්තම බෝධි පූජාව තමා අනිමිස ලෝචන පූජාව. ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස සතියක් බලා හිටියා. බලාගෙන නම් කාට බැරිද? හැබැයි බලාගෙනකත් ලේසි නෑ කියලා ඕගොල්ලන්ට සමහර වෙලාවට බනට කැමති නැත්නම් දැන්ටම තේරිලා ඇති. ජීවිතේ බණ වැටෙනවා නම් බණට කැමති නම් බලාඳීම අමාරුවක් නෑ. එහෙම නැත්නම් බලාඳීම අමාරුයි. තමන් ප්‍රිය කරන කෙනෙක් දිහා බලාඳීවි. අප්‍රිය කෙනෙක් දකින්නකොට ඇස් දෙක විතරක් නෙමේ ඔළුවත් හරවන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඒක නිසා බලාඳීමේ හැටි ලේසි වැඩක් නෙමේ. නිකන් නෙමේ. ඇසිපිය නොගලා සාමාන්‍ය පින්නතුනි මිනිස්සුෙකුට ඇසිපිය නොහෙලා ඉන්න පුළුවන්ද කියලා උත්සාහ දරන්න බලන්න. එතකොට තේරේවි බුදුහාමුදුරුවෝ කොයිතරම් කැපකිරීමක් කොයිතරම් පූජාවක් තමන්ට සෙවණ ලබා දුන්න බෝධීන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන්න ඇද්ද කියලා ඔබට පින්නතුනි එවෙලට තේරේවි. ඒක මේ වචනේ කිව්වට වැඩක් නෑ. කරලා බලන්න. එතකොට තමයි අපට තේරෙන්නේ මගේ බුදුහාමුදුරුවෝ සතියක් බලා හිටපු පරිභෝග කරපු බෝධීන් වහන්සේටයි මගේ බුදුහාමුදුරුවෝ කියලා අපි වඳින්නේ කියලා වැටහෙන්නේ පිටුපස්ස. ඒ විතරකුත් නෙමෙයි. සතියක් නිකම්ම බුදුහාමුදුරුවෝ බලා හිටියේ නෑ පිටුතුනි. තථාගත බුදුරජාණන් වහන්සේ 20 අසංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ දාන සීල නෛෂ්කම්ම්‍ය ප්‍රඥා වීරය කන්ති සච්ච අදිෂ්ඨාන කියන මේ දස පාරමී ගුණයන් පූර්ණේ කරලා මගේ බුදුහාමුදුරුව පින්නතුනි තමන් වහන්සේ තුල උපදවාගත් ආශ්‍රවක්ඛේ ඥානී ඉඳලා තෙසත්තේ ඥාන දස බල ඥාන අෂ්ට විද්‍යා ඥාන සත් අසාධාරණ ඥාන චතු වෛසාරද්ධ ඥාන මේ ශක්තියෙන් ඔක්කොම තමන් වහන්සේ තුල තමන් වහන්සේගේ මනස තුල ශක්තිය ගොඩනගා ඒ නගපු ශක්තිය තමා බුද්ධ කියලා අපි කියන්නේ පිළිතුරු. ඒ ශක්තිය තමා මේ උත්තම බෝධීන් වහන්සේ දෙස බලා ඉඳලා ඒ ශක්තිය තමා පින්නතුනි බෝධීන් වහන්සේට මගේ බුදුහාමුදුරෝ කාවැද්දුවේ ළඟා කෙරෙව්වේ. ගස්සෝණි තරම් තියෙනවා රටේ. හැම ගහක් ළඟටම ගියාම එහෙම සැනසෙන්න පුළුවන්ද කියලා හිතන්නකෝ. හැම ගහක් ළඟකදීම ඔය සැනසිල්ල අපට ලැබෙනවද? අපි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණය හිතලා බෝධිය ළඟට යනකොට බෝපත් සෙවණේ බෝ සිසිලේ අපට කායික හා මානසිකව දැනෙන සුවය කොච්චරක්ද? කායිකව හා මානසික දැනෙන සුවය කොච්චරක්ද? ආවර්ජනා කළ බලන්න. ඒ නිකම්ම ලැබෙන සුවයක් නෙමෙයි. මගේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටියානම් අපි ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වදිනකොට සුවපත් වේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආශිර්වාදය හා සමානයි මේ බෝධීන් වහන්සේගේ සිසිල පින්නතුනි සෙවන පින්නතුනි. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ කරන ආශිර්වාදය හා සමයි බෝධීන් වහන්සේ දෙනෙතින් දැකලා
සිතේ කය ඇති කරගන්න සැනසිල්ල පිණිස ඔබට නිතර පන්සලේ දකින බෝධීන් වහන්සේ ළඟදී ඔබ නොදැක්කත් නොදැනුණත් මේ හැම දිනාම ජීවමාන වැඩ ඉන්න උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනාවේ උඩමළුවේ වැඩ ඉන්නවා මේ බෝධීන් වහන්සේ වඳින්න යන්න ඕන කියලා හිතනකොට වඳින්න යමු කියලා කතා කරනකොට වඳින්න යනකොට වඳින්න ගියාම මේ මළුවට පය තබනකොට වඳිනකොට බෝධීන් වහන්සේ දුටුවාම බෝධීන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් තිබ්බාම දැනිච්ච සතුට ඔගලන්ට මොකද්ද හිතෙන්නේ මේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා අනිත් ගේට්ටුවෙන් එළියට එනකොට හිතෙනවා අනේ ආයසරයක් ගිහිල්ලා වැඳලා ආව නම් හොඳයි කියලා හිතෙනවා අනේ ආයසරයක් මගේ බුදුහාමුදුරුවෝ දැක්කනම් හොඳයි කියලා හිතෙනවා අනේ ආයසරයක් හේ 21ක් එනකොට ඒ පූජාවටත් අත ගැහුවා නම් හොඳයි කියලා හිතෙනවා ජීවමාන බුදුහාමුදුරුවන්ගේ සංඥාව හැටි එකයි පිටතේ ඒ බුද්ධ සංඥාව අපේ සිත්වල පහළ වුණොත් අර විසි අසංක කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා ලෝකයට පහළ වුණ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවත් බුද්ධ වචනයෙන්ම කළ අනුශාසනාවට අනුව මගේ බුදුහාමුදුරුවෝ අදටත් ආශ්‍රේ නිස්සේ කරන්න පුළුවන් කියන සංඥාව ඔබේ සිත්වල පහළ වේවි පිහිටුනි ඒ සිතවිල්ල පහළ කරගන්නට උත්සාහ දරන්ට කියලා අපි මතක් කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙච්ච තැන බුද්ධ රාජ්‍යයට පත් වුණ තැනේදී උන්වහන්සේ පිට දුන්න සෙවණ ලැබුව බෝධීන් වහන්සේ පින්නතුනි කාලයාගේ ඇවෑමෙන් විනාශස් ස්වභාවයට පත් වෙනවා අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුණ තැනට ගියාම අපට දකින්න තියෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු පදවියට පත් වුණ ඒ බෝධීන් වහන්සේ විනාශ වෙලා ඒ බෝධීන් වහන්සේගෙන් පස්සේ හටගත්ත තුන්වෙනි ශාඛාවයි ඒ ස්ථානේ තියෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. ජීවමාන බුදුරජාණන් වහන්සේ බුදු පදවිය සඳහා ස්පර්ශ කළ අනිමිස ලෝචන පූජාවෙන් පූජා කළ සතියක් වැඩ හිටපු පාරිභෝගික ඒ උත්තම බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාවයි ලක්තිව මහමෙවුනාවේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑමෙන් අනතුරුව පින්නතුනි ලෝකේ පුරා ධර්මයේ ප්‍රචාර වෙන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලේ ලංකාවට වැඩම කරන්නේ දෙවෙනි බුදුහාමුදුරුවෝ කියලා අපි සලකන මිහිඳු මහරහතුන් වහන්සේ උන්වහන්සේගේ ගුණ කඳ වචන වලින් කියලා ඉවර කරන්න බෑ අපට සත්‍ය වශයෙන්ම දෙවෙනි බුදුහාමුදුරුව නමක් උන්වහන්සේ නොවඩින්ද මම මේ ධර්මාසනෙත් නෑ ඔබ කවුරුවත් ඔය ආසනවල වාඩි වෙලා බණ අහන්නෙත් නෑ අනුගුදු මිහිඳු මහරහතුන් වහන්සේගේ වැඩමවීම තමයි අපට පින්නතුනි බුදු මඟ නැවතත් අලුත් කරලා ඒ මඟ යන්න ඒ මඟ නොනැසී පවත්තන්න අපට මහා කාලරාමුවක් තුළ ව්‍යාපෘතියක් ඉස්මතු කරලා දුන්නේ. ඒකට අපි කියන වචනේ තමයි අපේ සංස්කෘතිය කියලා. ඒ සංස්කෘතිය කියන වචනේ තුළ තමයි මිහිඳු හාමුදුරුවෝ අපිව තැන්පත් කළේ යෙදෙව්වේ යොදවලා තියෙන්නේ අපි මේ යෙදෙන්නේ. මේ බණ අහන්නේ සංස්කෘතියක්. මේ වැහුවට නිවන් දකින්න ලේසි නෑ. නිවන් දකින්නෙත් නෑ. මොකද බලන්ට ඉන්න පහසුව නේද? කොහෙද බණ පොතේ කියන්නේ පුටි වාඩිලා බණ අහනවා කියලා. නමුත් අපට එහෙම හරි අහන්න වෙනවා. ඇඳේ බුදියලා හරි බණ අහන්න වෙනවා. නරක නෑ. ගස් නැති කැලේට එඬරු ගහක් කියන්න වගේ ඕම හරි අහන එක හොඳයි. හැබැයි මේ මාලා අපට නිවන් දකින්න නම් බැරුවා. හැබැයි නිවනට යන මඟ සරි කරගන්න අපට බැරි කමක් නැහැ. නිවනට යන මඟ හදාගන්න අපට මේ ධර්මයේ ප්‍රයෝග වෙනවා. ඒක නිසා
bima pelila diga vela ende budiye gena wedi purowa gena hari kamak ne mage buduham duru gena avardhana karanta mohotak labenawana eka nisa pinnatuni e budurajanan wahansege asura anagatha sansara sanasillata apata mahopakari wevi aniwarye mahopakari wenawamai eka nisa pinnatuni Magi budurajanan wahansege parinirvanin passe lokiye dharma pracharayedi ape ratata anubuddha mihindu maha rahathun wahanse wedama karanawa bana kiyenawa lokiya sanasanawa lakdiyu wesiyo senasille pratipalayak bana hapu bohoya dharma bodha karagannawa me athara innawa anula devi wahanse banahala Anagami palet patenawa pinatuni. Anagami wicca anula devi etulu pirisata oni wenawa sasnika pavidda. Habai Mahamahinda Maharahathun Wahanseyata kaanthawata pavidda laba denna ba. Me pilibandawa karunu sakatcha karala eda Devanampiyatissa Maharajgiruwan atha Minu Maharahathun Wahanse upadesayan laba denawa. Ehenam magi neginiya sasana pavidda labala weda innawa dambadiyu tale sangamitta maharahathmin wahanse etumiye wedama waganda me anula devi etulu pirisata sasana pavidda laba denna habai ekkama amathaka karannepa budurajanan wahanse parinirvanayata pera kala buddhadisthanayak tiyenawa ඒ තමා ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව වැඩ ඉන්න විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව ලක්දිවට වැඩම කරන්නත් කියලා සංදේශයවන්ට කියලා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පින්තුණිය දා දේවානම්පියතිස්ස මහ රජුවන්ට උපදෙස් දුන්නා රජුව මේ උපදේශයන් පිළි අරගෙන අරිත්ත කුමාරයා ඇමතිය ඇතුළු පිරිස සමග දූතයන් යවුවා දඹදිව රාජ්‍යයට යැවුවේ මොකක් සඳහාද අනුලා දේවිය ඇතුළු මේ කුලකාන්තාවන්ගේ ශාසන පැවිද්දත් ඒ වගේම පින්නතුනි ජීවමාන බුදුහාමුදුරු හා සමාන විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් දක්ෂින ශාඛාව ලංකාවට වැඩම කරවීමක් කියන මේ අරමුණු දෙක ඇතුළ තමා ඉල්ලීම යැවුවේ ධර්මාශෝක අධිරාජ්‍යයට දැන් පින්නතුනි ඉල්ලීම ගියා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අතට ජීවමාන බුදුහාමුදුරුව වගේ ආරක්ෂා කරන පණමින් රකින්න ධර්මාශෝක රජුරෝ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව කොහොම දෙන්නද එහෙම දෙන්න පුළුවන්ද මං කොහොමද මේ මගේ පුතුණුවන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්නේ මං කොහොමද බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධියේ මේ දක්ෂින ශාඛාව කපන්නේ ඡේදනය කරන්නේ මේක මට කරන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි කියලා ඒ ගැන හිතනකොට සන්තාප වෙන වෙලාවේ ඇමති කෙනෙකුට කිව්වා මේ ඉල්ලීමක් තියෙනවා මම මේක කොහොමද ඉටු කරන්නේ ඇයි ස්වාමීනි ඔය ගැන සන්තාප වෙන්නේ ඔබ වහන්සේට ඔබතුමාට අවවාද අනුශාසනා කරන මේ ආර්යතුමන් වහන්සේලා ඉන්න උන්වහන්සේලාගෙන් විමසන්න කියලා. එදා පින්නතුනි ධර්මාශෝක අධිරාජ්‍යයා ඒ රාජ්‍යයේ පළලොක් නුවර රාජ්‍ය වැඩ හිටපු මහරහතුන් වහන්සේලා ප්‍රධාන භික්ෂු මහා සංඝයා රජගෙදරට වැඩම කෙරෙව්වා. වැඩම කරපු ධර්මාශෝක රජුරෝ මේ මහා සංඝයා උදෙසා මහදාහ පැවැත්තුවා පවත්තලා මේ මහසංග පිරිස ඉදිරියේ නායකත්වයේ දරපු මොග්ගලී පුත්තිස්ස මහරහතුන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දෑත් එකතු කරලා වන්දනා කරලා ස්වාමීනි මොග්ගලී පුත්තිස්ස මහරහතුන් වහන්සේ මගේ පුතණුවන් ඔබ වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ මිහිඳු මහරහතුන් වහන්සේ ඉල්ලීමක් කරනවා ලංකා රාජ්‍යයට භික්ෂුණී ශාසනය පිහිටවන්න සංගමිත්තාව ඇතුළු පිරිසත් ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාවත් ලබා දෙන්න කියන මේ ඉල්ලීම කරනවා මම කොහොමද ඒක ඉටු කරන්නේ මගේ එක පුතුණු කෙනෙක් ලක්දිවට යවුවා
මටද ඒ වගේම මගේ මුණුපුරත් ලක්දිවට යවුවා දැන් මට දකින්න ඉන්නේ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දියණිය විතරයි ඒ දියණියත් කොහොමද මං යවන්නේ ආයේ මේ වෙලාවේ පින්නතනි සංඝමිත්තා මහරහත් පෙරණිය දැලිසේ ප්‍රකාශ කළා තමන්ගේ සහෝදරයාගේ ඉල්ලීම ඉටු කරන්න ඕනේ ලක්දිව භික්ෂුණී ශාසනය ඇති කරවන්නට තමන්ගේ වැඩම කිරීම අපේක්ෂාවෙන් ඉන්නේ කිතු කරන්න ඕනේ කියලා සංඝමිත්තා මහරහත් පෙරණිය ඒ සඳහා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා මේ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතුන් වහන්සේ රජතුමාට කියනවා ඇයි රජතුමනි බය වෙන්නේ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලබා ගන්න ඔබ බය වෙන්න එපා බීති වෙන්න එපා මගේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නකොටමයි මේ බෝධීන් වහන්සේ ලක්දිව පිහිටනවා කියලා උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ උන්වහන්සේගේ ප්‍රකාශනය තුල අදිස්ථාන පහක් තියෙනවා ඒ අදිස්ථාන පහෙන් එකක් තමයි ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වන උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලක්දිව පිහිටවන්න ඕනි කියලා උන්වහන්සේ කළපු සිහිපත් කිරීම තුළ ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව පිහිටවීමේදී බෝධීන් වහන්සේ අභියසට ගිහිල්ලා ඉල්ලා සිටිනකොට රේඛාවකින් ලකුණු කරනකොට ඒ බෝධීන් වහන්සේ ඡේදනය කිරීමකින් තොර ඉරිදීන් ඒ දක්ෂින සාකාව වෙන් වෙලා වැඩ ඉන්නවා කියන ප්‍රකාශයේ අදිස්ථානයේ පිහිටුනි ඒ වගේම තමයි තථාගත බුදුරජාණන් වහන්සේ අදිටන් කරනවා මේ බෝධීන් වහන්සේ බෝධියෙන් ඉරිදීන් වෙන් වෙනවා වාගේම අහසට පැන නැගිලා සතියක් මුළුල්ලේ මිනිසුන්ට නොදකින්න අවකාශය ලැබිලා සතියක් මුළුල්ලේ ආකාශය තුල වැඩ ඉඳලා නැවතත් මහ පොළොවට වැඩම කිරීමේ අවකාශය ඒ වගේම තමයි මේ උත්තම බෝධීන් වහන්සේ ඉරිදීෙම්ම ලක්දිවදී රෝපණය වීමේ අවකාශය කියන මේ අදිස්ථානයන් තුන උත්තම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව පින්තුනි තථාගත බුදුරජාණන් වහන්සේ දිවමන් සමයේම අදිටන් කළා ඊට අමතර උන්වහන්සේ අදිස්ථාන කළා තමන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ තූපාරාම චේතියේ වඩා හිඳවන මොහොතේ ඉරිදීෙන් අහසට පැන නැගිලා යමක මහා ප්‍රාතිහාර්ය පෑ යුතුයි ලෝකයාගේ සිත් සතන් සැනසිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළා ඒ වගේම මහචේතිය ස්වර්ණමාලි මහචේතිය තුල දෝණයක් ධාතුන් වහන්සේලා පින්නතුනි වඩා හිඳවන වෙලාවේ ඒ උත්තම ධාතුන් වහන්සේලා වඩා හිඳවනකොට ඒ ධාතුන් වහන්සේලා එක් වෙලා බුදුරජාණන් වහන්සේගේ බුදුරුව මවාපාමින් යමක මහා ප්‍රාඥාර පාලා ලෝකයා සනසන්ට ඕනේ කියන මේ අදිටන තථාගතයන් වහන්සේ සිදු කළා කියන එක පින්නතුනි දේවානම් පිටිස්ස ධර්මාශෝක මහරජුරුවන්ට සිහිපත් කළා දුන්නා ධර්මාශෝක රජුරුව මේ ප්‍රකාශයෙන් බොහෝ සතුටටපත් වුණා සතුටටපත් වෙලා පින්නතුනි මේ ඉල්ලීමට අනුව බෝධීන් වහන්සේ වැඩම කරන්න ලක්දිවට බෝධීන් වහන්සේ ලබා ගන්න පින්නතුනි මහා පෙළහර පූජාවක් පැවැත්තුවා වචනයෙන් කියලා නිම කරන්න බැරි මහා පූජාවක් මගේ බුදුහාඳුරුව වෙනුවෙන් සම්පාදනය කළා මොග්ගලී පුත්තිස්ස මහරහතුන් වහන්සේ ඇතුළු මහරහතුන් වහන්සේලා පිරිවරාගෙන අනිකුත් උපාසක උපාසිකාවන් පිරිවරාගෙන රජ මහා සිටු ඇමතීන් පිරිවරාගෙන මේ බෝධීන් වහන්සේ ලබා ගැනීමේ මහෝත්සවයේ පින්නතුනි සංවිධානය කළා මහ පෙළහර පූජා පවත්වලා අනේක විද පූජාවන් බෝධීන් වහන්සේ උදෙසා ජීවමාන බුදුහාමුදුරන්ට කරනවා වගේ සිදු කරලා බෝධීන් වහන්සේ වතා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වනේ ගයාවේ වජ්‍රාසන අභියස තියෙන විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මූලයේ පින්නතුනි වටතිරැද්දා මේ බෝධීන් වහන්සේ ලබා ගන්න වටතිරැදලා බෝධීන් වහන්සේ වෙන් කර ගැනීම සඳහා මහරහතුන් වහන්සේ කළ ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය ආවර්ජනා කළා රේඛා තුනක්
දක්ෂින සාකා වතා පින්නතුනි ඇඳා මේ රේඛා තුන අඳිනකොට පින්නතුනි මේ බෝධීන් වහන්සේ ජීවමාන බුදුහාමුදුරු වගේම ප්‍රඥාර පාමින් පින්නතුනි අර දක්ෂින සාකාව හැරුණකොට මේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනිත් අතුපතර සාකාව භූමිය පින්නතුනි කිසිවක් නොපෙනී ගියා කියලා සඳහන් කරනවා වටතිර ඇදලා නොපෙන්වන්න හදපු දේ වලාකුළු වලින් පින්නතුනි ඉරුදිහ තුලින්ම නොපෙනී ගියා කියලා සඳහන් වෙනවා එදා පින්නතුනි මේ මහා ආශ්චර්ය දැකපු මේ මහා පුදුමේ දුටු ධර්මාශෝක මහ රජුලෝ දඹදිව රාජ්‍ය පින්නතුනි තුම්ලොවක් සැනසූ ඔබේ මගේ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රථම වතාවට පූජා කරනවා මේ රාජ්‍ය මගේ බුදුරජාණන් වහන්සේටම වේවා කියලා ඒ උත්තම බෝධීන් වහන්සේගේ මහා ආශ්චර්ය දැකපු ධර්මාශෝක රජුගේ ප්‍රථම වතාවට දඹදිව රාජ්‍ය පින්නතුනි ශක්තිති රාජ්‍ය පූජා කළා මගේ බුදුහාමුදුරන්ට ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වඩා හිඳවන්න නිර්මිත රන් කතරම බෝධීන් වහන්සේ වඩා හිඳවන්න ඕනේ කියලා නිර්මිත මේ කතරම නිර්මාණයේ උනේ පින්නතුනි රජුරෝ නොඑක් සිටවිලි මත ඉන්නකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ අතවැසියා විශ්වකර්මයා මනුෂ්‍ය වෙස්යක් මවාගෙන රන් කරුවෙකි වෙස්යෙන් එනවා රජුරෝ ළඟට රජුරුවන්ගේ සිටවිල්ල දැනගෙන කියනවා රජතුමනි මම ඒක නිමවලා දෙන්නම් රත්තරන් විතරක් සපයන්න කියලා මේ රත්තරන් සුළු ප්‍රමාණයක් මේ රන් කරුවට සැපෙව්වහම මේ රන් කරුවා කරන්නේ දෑතින් එකතු කරලා රත්තරන් ටික පිරිමදිනවා වැඩි වෙලාවක් යන්නේ නැහැ බලා ඉන්නකොට මේ මහා ජනකායේ මැදේම පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දක්ෂින සාකා වඩා හිඳවන්න සුදුසු රන් කටාරමක් පින්නතුනි පහළ වෙනවා මේ පුණ්‍ය භූමිය තුලම රාජ්‍යනු මහා සතුටටපත් වෙනවා මේ අසිරිමත් සිටවීම කාගේවත් නෙමේ පින්නතුනි විශ්වකර්මයාගේ ක්‍රියාවලිය තුලයි මේ අසිරිමත් සිටවීම සිදු වෙන්නේ අනුතුරුව පින්නතුනි රාජ්‍යරුව බිම දිගා වෙලා මගේ බුදුහාමුදුරුව ජීවමානව වැඩ ඉන්නවා හා සමාන මේ උත්තම බෝධීන් වහන්සේ අභියස දිගා වෙලා දෑත් නළල තියලා වන්දනා කරගෙන ප්‍රාර්ථනාවක් කරනවා අනේ මගේ බුදුරජාණන් වහන්සේ මටත් මේ මුළු මහත් ලෝකයාටත් අනුකම්පා කරන්ද මුළු මහත් ලෝකයටම අනුකම්පා කළා මගේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ අනේක විද සත්‍යයන්ට වැඳලා පුදලා පින් ජනිත කරගන්න ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව සිතුවිල්ලත් අනුව මේ උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව මේ රන් කතරම තුර වැඩ හිඳීවා කියලා පින්තුනි ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනා කරනවා සමගම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පෙර කළ ඒ අදිස්ථානීය පින්තුනි මතුවෙමින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානීය ලෝක සත්‍යා වෙත ප්‍රකට කරමින් උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මේ දක්ෂින සාකා පින්තුනි අර රන් කටාරම් තුර වැඩ සිටියා කියලා සඳහන් වෙනවා මේ අසිරිමත් මහ සිදුවීම දැකපු බොහෝ දෙනා සාදුනාද පවත්වන දෙවියන් බ්‍රහ්මයන් සක්‍රයන් නොඑක් දෙනා පින්තුනි මුළු මහත් දස දහසක් සක්වලම කම්පා කරවමින් සාදුනාද පවත්වනවා සුළු වේලාවයි බෝධීන් වහන්සේ හිම වැඩ ඉන්නේ බෝධීන් වහන්සේ අහසට පැන නගිනවා පින්නතුනි නොපෙනී යනවා වලාකුළු විතරයි පේන්නේ සත් දවස මේ බෝධීන් වහන්සේ පින්නතුනි රජුරු ඇතුළු මේ මහ ජනතාවට නොපෙනී ආකාශයේ වැඩ සිටිනවා මගේ බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානිය අනුව හැබැයි රජුරු ආපස්සට හැරෙන්නේ නැහැ
Biksu biksuni upasaka upasikawa aapasata herenne ne. Aneka vidha mal ganda vilun walin mage budurajanan wahansege sila samadhi prajna adi asirimat guna sipat karala pinnatuni. Tathagata budurajanan wahanse wenwen me vijayasri jayasri mahabodhin wahanse wenwen pinnatuni saddavasak mulle upahara pujawan pawathwa. Saddavasak nokatawam raya dawal nathuwa pinnatuni budurajanan wahanseta upahara dakwana me aya satthini dawasedi me ayata dakinta labenawa pinnatuni bodhin wahanse rankatharma samaga නැවතත් මේ රජුරුව ඇතුළු මේ මහ සංඝයා ඉදිරියේ වැඩ ඉන්නවා පනෝක ආසන මස්තකයේ වැඩ ඉන්නවා දකිනවා රජුරුව දෙවෙනි වතාවටත් මහ සතුටටපත් වෙනවා මුළු දඹදිව රාජ්‍යෙම පින්නතුනි දෙවෙනි වතාවටත් මගේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් පින්නතුනි පූජා කරන අවස්ථාවයි මේ අසිරිමත් මහා පෙළහර දකින්න වේලාව දෙවියෝ බ්‍රහ්මියෝ සාදුනාද පවත්වනවා රජ්ජුරෝ හදවතේ නැගිච්ච මහා සතුටෙන් බුද්ධගයාවේ ඉඳලා බෝධීන් වහන්සේ වැඩම කරන්ඩ පෙළහර මහ පූජාවක් සම්පාදනය කරනවා මේ මහ පෙළහර රජමහා සිටු ඇමතියන්ගෙන් සැදුම්ලත් රාජකීය මහ පෙළහරක් පිනතුනි දෙවියෝ බ්‍රහ්මයන්ගේ පූජෝපහාර ලබන මහ පෙළහර පූජාවක් දින ගණනාවක් ගමන් කරන මහ පෙළහරක් ජීවමාන බුදුහාමුදුරුව වැඩම කරන මහා සමානවයි මේ පෙළහර වැඩම කරන්න පිනතුනි පළලුක් නුවර කරා වැඩම කරන මේ මහ පෙළහර බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානින් රන් දෙන තුල රන් කටාරම තුල වඩා හිඳව ගන්ට යදුන අතුපතර සාඛා පහකින් සමන්විත ඒ වගේම එක සාඛාවකට එක ඵලයක් ගානි හතගත් ඵලයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේගේ උත්තම විජයස්සේ ජයස්සේ මහා බෝධීන් වහන්සේගේ දොළොස්රියන් පමණ වුණ ඒ උත්තම දක්ෂින සාඛාව මහ පෙළහරින් පින්නතුනි වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඒ වැඩම කරපු බෝධීන් වහන්සේ සංඝමිත්තා මහරහත් තෙරණිය සමග මහා මොහොත කරා වැඩම කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියලා නැවතත් සංඥා පහළ කරගෙන මොහොදු තේරේ බෝධීන් වහන්සේ පින්නතුනි වඩා හඳවගෙන සද්දවසක් නැවතත් පුදු සත්කාර කළා ධර්මාශෝක අධිරාජ්‍ය මෙච්චරයි මෙපමණයි කියලා වචන වලින් කියලා නිම කරන්න බැරි අනන්ත ප්‍රමාණ පුද පූජාවන් පවත්තලා එදා පින්නතුනි දඹදිව තාම්ලිප් කියන මේ නැවතුතින් බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරන්න මොහොතකට පෙර තුන්වෙනි වතාවට ධර්මාශෝක අධිරාජ්‍ය තමන්ගේ රාජ්‍යයෙන් තථාගත බුදුරජාණන් වහන්සේට උපහාර දැක්වුවා කියලා සඳහන් වෙනවා. ඒ බෝධීන් වහන්සේ මහා මුහුදේ කරවතක් බැහැලා ඉතාම අත්‍යාලංකාරයෙන් නිර්මිත නෞකාවට බාර දෙන්නේ සංඝමිත්තා තෙරණියට බාර කරන්නේ බෝධීන් වහන්සේ ඇතුළු සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් නොඑක් ශිල්පීය දක්ෂතා ඇති බෝධිය ආරක්ෂක පිරිස ඇතුළු කුල 18කින් යුක්ත ශිල්පීන් කණ්ඩායම් 18ක් සමග මේ බෝධිය බාර දෙනවා අරිට්ඨ රාජකුමාරයාගේ ප්‍රධානත්වයෙන් බාර දීලා මතක් කරනවා ගිහිලා දේවානම්පියතිස්ස මහරජුරුවන්ට කියන්න මම මේ උත්තම බෝධීන් වහන්සේ වෙනුවෙන් මගේ රාජ්‍ය පූජ කළා දේවානම්පියතිස්ස රජුරුවන්ට කියන්න මේ බෝධිය බාරගන්න ප්‍රථමයෙන් මේ වගේම පෙළහර පූජාවන් පවත්වලා මේ බෝධීන් වහන්සේ ලංකාද්වීපයෙන් පූජා කරලා බාරගන්න කියන ඉල්ලීම දේවානම්පියතිස්ස මහරජුරුවන්ට මතක් කරන්න කියලා
ධර්මාශෝක අධිරාජයා එදා අරිෂ්ඨ කුමාරයාට මතක් කරනවා ඇමතියට මතක් කරනවා ඒ මතක් කිරීමත් එක්ක තමා පින්නතුනි දඹදිව තලයෙන් තාම්ලිප් කියන මේ නැවතුමින් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරගෙන සංගමිතා මහරහත් තෙරණින් වහන්සේ ලක්දිව කරා පින්නතුනි වැඩම වන්නේ ඉතින් මේ වැඩමවීම මහා අසිරිමත් මොහොතක් මුළු මහා මුහුද කැළඹෙන මොහොතක් වුණත් කැළඹීම් නතර වුණා කියලා සඳහන් වෙනවා මුහුදේ සාමාන්‍ය පින්නතුනි මල් පිපෙන්නේ නැහැ නමුත් ජීවමාන බුදුන් හා සමාන මේ උත්තම බෝධීන් වහන්සේ වැඩම කරන මේ නාවික මාර්ගයේ පුරාවට පින්නතුනි පස් පියුමින් සැදුම් ලත්තාවක් කියලා සඳහන් වෙනවා දෙවියන් බ්‍රහ්මයන් පුද සත්කාර කළා කියලා සඳහන් වෙනවා ඒ අසිරිය පින්නතුනි මෙතකයි කියලා වචන වලින් අපට කියන්න බෑ මේ බෝධීන් වහන්සේ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ගෞරවය ඇති නාගයෝ පින්නතුනි මේ ජීවමාන බුදුහාමුදුරුව වැඩම කරනවා දැකලා නාගයන්ට හිතෙනවා මේ බෝධීන් වහන්සේ අපට ගත්තනම් හොඳයි කියලා නාගයෝ කොයිතරම් බුදුරජාණන් වහන්සේගේ සම්පත් කෙරෙහි ගරු බුහුමන් කරනවද කියලා ඔයත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අසීමිත උපහාර දක්වන පිරිසක් තමා නාලෝ නාවැසියෝ රජවරු එදා පින්නතුනි නාගයෝ කරන්නේ මේ බෝධීන් වහන්සේ තමන් සතු කරගන්න අර කැළඹීමෙන් තොරව තිබිච්ච මහා මොහොත කලබනවා මහා වර්ෂා ඇති කරවනවා මහසුලන් ඇති කරනවා කුණාටු ඇති කරවනවා හැබැයි සංඝමිත්තා මහත් තෙරණිය අවිඥාලාභී මහරහතුන් වහන්සේ නමක් මහරහත් තෙරණියක් මේ මොකද වෙන්නේ කියලා දිවසින් දකිනවා දිවසින් බලනවා දකිනවා මේ නාගයන්ගේ ක්‍රියාවලිය ඒ වෙලාවේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ගුරුළු වේශයක් මවාගෙන ආකාශයට නගිනවා නාගයන් යටපත් කරනවා නාගයන් කරන මේ උසුලුව බුදුරජාණන් වහන්සේ ලබා ගන්න කරන වෙහෙස ඔවුන්ගේ සිත් වලින් පහ කරලා වියටපත් කරනවා මේ ආයාචනාව අහපු සංඝමිත්තා මහරහත් තෙරණිය කියනවා හොඳයි එහෙනම් මේ බෝධීන් වහන්සේ මම ඕගලන්ට ලබා දෙනවා සතියකට පුද සත්කාර කරන්න ලබා දෙනවා හැබැයි අමතක කරන්න එපා නාලව කොයි මුල්ලක කොයි අස්සක ගෙනිල්ල හැංගුවත් මට ඒවා සංගවන්න බෑ තියෙන ඕන තැනක් මම දන්නවා ඒක නිසා සතියෙන් බෝධීන් වහන්සේ අපට බාර කරන්න ඕනි කියලා සංගමිත්තාව පිටතුනි සිහිපත් කරනවා නාලව නාරජුරු පොරොන්දු වෙනවා සංගමිත්තා මහරහත් තෙරණියට පොරොන්දු අනුව බෝධීන් වහන්සේ මහා පෙළහරෙන් නාග භවනයට වැඩම කරලා පින්නතුනි නාලව නාගයන් පින්නතුනි සතියක් මුළුල්ලේ මේ උත්තම බෝධීන් වහන්සේට පුද සත්කාර කළා කියලා සඳහන් වෙනවා සතියකට පස්සේ නැවතත් බෝධීන් වහන්සේ පින්නතුනි ගෙනල්ලා සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේට පිළිගන්වනවා සංඝමිත්තා මහරහත් තෙරණිය තමන් වහන්සේගේ ඍදි බලයත් ඒ වගේම නාගලෝක නාග දෙවියන්ගේ ශක්තියත් උපයෝගී කරගෙන එදිනම පින්නතුනි මේ උත්තම විජයස්සේ ජයස්සේ මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලක්තිව පින්නතුනි අපි හඳුන්වන දඹකොළ පටුන කියන මේ මුහුදු තීරයට වැඩම කරනවා කියලා සඳහන් වෙනවා මේ වෙලාව වෙනකොට අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේගේ අවවාද අනුශාසනා උපදෙස් ලැබමි. ඒ වගේම සුමන මහරහතුන් වහන්සේගේ උපදෙස් ලැබමි. දේවානම්පියතිස්ස මහරජුණෝ, ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ මේ දක්ෂින බෝධිසාකාව පිළිගන්න සූදානම් වෙනවා. දඹකොළ පටුනේ ඉඳලා පින්නතුනි අනුරාධපුරයේ දක්වාම මේ බෝධීන් වහන්සේ වැඩම කරන්ට මග දෙපස සරසමින් ජීවමාන බුදුහාමුදුරුවෝ ලක්තිවට වඩිනවා කියන සංඥාවෙන් බුදුන් වහන්සේ පිළිගන්න මහ පෙළහර පූජාවන් සංවිධානය කළා කියලා සඳහන් වෙනවා. ඒ අනුව පින්නතුනි එදා
දේවානම්පියතිස්ස මහරජුගේ බෝධීන් වහන්සේත් සංඝ මිත්තාවත් වැඩම කරන මේ දඹකොළ පටුනට නියමිත වේලාවට කලින් ගිහිල්ලා මහ මොහොතේ කරවටක් බැහැලා උත්තම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පින්නතුනි රන් කතරම සමග මහ ගෞරවයෙන් පිළි අරගෙන පින්නතුනි දඹකොළ පටුනට වැඩම කරලා වඩා හිඳවලා ඒ මහා පිම්බිමේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන මේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාවට සද්දවසක් පින්නතුනි මහා පෙළහර පූජාවක් පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි මේ උත්තම බෝධීන් වහන්සේට ලංකා රාජ්‍ය පින්නතුනි දේවානම්පියතිස්ස මහරජුගේ පූජා කළා කියලා සඳහන් වෙනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ගිත දක්වන ඒ අසිරිමත් පෙළහර පූජා දක්වමින් බෝධීන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරන බෝධීන් වහන්සේ පින්නතුනි දින කීපයකින් අනුරාධපුරයේ කරා වැඩම කරනවා. විවේකගණ්ඩ තිස්සාරාමයේ බුදු මහා සංඝරුවනට දන්පැන් පූජා කරන්න වඩා හිඳවනවා. ඒ වගේම බෝධීන් වහන්සේ වැඩම කරන අතරතුර එක් දිනක් තිවංක බමුණුගම කියන මේ ස්ථානයේ බෝධීන් වහන්සේ වඩා හිඳවනවා. පුද සත්කාර කරමින් පවත්වනවා. දෙවැනි දවසේ නිමා වෙනකොට පින්නතුනි බෝධීන් වහන්සේ අනුරාධපුර නගරයේ දක්වා වැඩම කරලා මහ පෙළහරින් එදා විදු මහ රහතුන් වහන්සේ කළ අනුශාසනා වහලා මේ ලෝකයේ පහළ වෙන මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණ සතර බුදුරයන් වහන්සේලා අතරින් ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර පහළ වුණ කෝණාගම කස්සප ආදී මේ බුදුරයන් වහන්සේලාගේ උත්තම බෝධීන් වහන්සේලා වඩා හිඳවන්ට යෙදුණ ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය වඩා හිඳවන ස්ථානය පින්නතුනි අනුදුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජුරවන්ට මතක් කළ දෙනවා. ඒ වෙන කිසි තැනක් නෙමෙයි පින්නතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න අවස්ථාවේ ලක්දිවට වැඩම කරලා උන්වහන්සේ ප්‍රධාන 500ක් මහ රහතන් වහන්සේලා මොහොතක් සමාධිසුවේන් වැඩ හිටපු වර්තමාන ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටපු මහ මෙුණාවේ ඔය උත්තම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න පුණ්‍යස්ථානයේ ලකුණු කරනවා. මේ දක්ෂින සාඛා වැඩ ඉන්නේ මෙතනයි, වඩා හිඳේ යුත්තේ මෙතනයි කියලා දේවානම්පියතිස්ස මහරජුරවන්ට මතක් කරනවා. ඒ අනුව පින්නතුනි මේ පුණ්‍ය භූමිය බෝධීන් වහන්සේ වඩා හිඳවන්න අවශ්‍ය කරන වටපිටාව සම්පාදනය කරලා මහ බෙලහරින් මේ බෝධීන් වහන්සේ වැඩම කරගෙන ඇවිල්ලා පුද සත්කාර පවත්තලා මේ බෝධීන් වහන්සේ පින්නතුනි එදා මේ මහ මෙුණාවේ රෝපණය කරන්න කටයුතු සංවිධානය කරනවා. මේ රෝපණය කරන්න සංවිධානය කරන වෙලාවේ නියමිත මොහොත නැගත උදා වෙනවත් එක්ම මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්න ඕන කියලා හිතනකොට පින්නතුනි මේ බෝධීන් වහන්සේ ඉරිදීන් ආකාශයට නැවත වාරයක් වඩිනවා. පින්නතුනි රාජ්‍යරු ඇතුළු මේ මහා පිරිස් මහා සාදුකාර දෙනවා. මේ අසිරිමත් සිදුවීම ආශ්චර්ය දිහා දැකලා සිත පහන් වෙනවා. දේවානම්පියතිස්ස මහ රජුව පින්නතුනි දෙවෙනි වතාවටත් මේ උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ලංකා රාජ්‍යයෙන් පූජා පවත්වනවා. සවදවසක් බෝධීන් වහන්සේ ආකාශයේ වැඩ ඉන්නවා. සත්දවසක් මහ පෙළහර පූජා පැවැත්වුවා. සත්තිනි දවසේ බෝධීන් වහන්සේ පින්නතුනි ඉරිදීම අනුගුදු මිහිඳු මහ රහතන් වහන්සේ නියම කරපු ඒ පුණ්‍ය භූමිය පින්නතුනි ඒ උත්තම බෝධීන් වහන්සේ වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. ඒ බෝධීන් වහන්සේ ඉරිදීෙන් වැඩ හිටපු භූමියේදී බෝධීන් වහන්සේ වැඩ ඉන්නවත් එක්කම මේ බෝධීන් වහන්සේ වැඩම කරනකොට මේ බෝධියේ සාකා පින්නතුනි පහක් අතු පහක් විසිරීලා තිබුණා. ඒ සාකා අතු පහේ පින්නතුනි පළ පහක් හටගෙන තිබුණා.
මේ පළපහෙන් නැගෙනහිර දිසාවට අද ඕගොල්ලෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වඳින්න යනකොට අද ඉතිරි වෙලා තියෙන්නේ මේ නැගෙනහිර දිසාවට යොමු වෙච්චි බෝධීන් වහන්සේගේ සාකාව විතරයි අද අපට දකින්න තියෙන්නේ. ඒ සාකාවෙන් ඇති වෙලා තිබුණ බෝධි ඵලයේ පින්නතුනි බිමට පතිත වෙන්න බෝධියෙන් වෙන් වෙනවා. මේ වෙලාවේ මේ බෝධි ඵලය මිහිඳු මහ රහතන් වහන්සේ දෑතින් පිළිගන්නවා. රජුරවන්ට බාර දෙනවා රජතුමනි සුවඳ පසේ මේ බෝධීන් වහන්සේගේ මේ ඵලය රෝපණය කරන්න. සුවඳ පස මත තැන්පත් කරනවත් එක්කම පින්නතුනි මේ බෝධි ඵලයෙන් පින්නතුනි අංකුර අටක් හටගත්තා කියලා සඳහන් වෙනවා. සතර රියන් උස්සුන මේ බෝධීන් වහන්සේගේ අංකුර අට මුලින්ම හටගත් ඉරිදිමත් බෝධීන් වහන්සේලා අට අෂ්ට පළරුහ බෝධීන් වහන්සේලා කියලා නම් වුණා පින්නතුනි. වර්තමානයේ වෙනකොට මේ අෂ්ට පළරුහ බෝධීන් වහන්සේලා අපට දකින්ද බොහොම දුර්ලභයි පින්නතුනි. මොකද හේතුව මේ බෝධීන් වහන්සේලා කලින් කලට විනාශ වෙලා නැති වෙලා සොයාගන්න බැරිව ගිහිල්ලා තියෙනවා. ඒ බෝධීන් වහන්සේලා එදා පින්නතුනි බාර කරන ස්ථාන අටකට රජුරුවන්ගේ නියමයෙන්, ඒ වගේම මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ බෝධීන් වහන්සේලා අට රෝපණය කරන්න නම් වෙනවා. එක ස්ථානයක් තමයි බෝධීන් වහන්සේ වැඩම කරලා ලක්දිව මුලින්ම තැන්පත් කරපු තැන දඹකොළ පටුන පින්නතුනි. අද ඔයත් දකින්න ඇති, වඳින්න යන්න ඇති ඒ ස්ථානේ බෝධීන් වහන්සේ වැඩ සිටියත් ඒ මුලින්ම රෝපණය කර බෝධීන් වහන්සේ නෙවෙයි වැඩ ඉන්නේ. බෝධීන් වහන්සේ විනාශ වෙලා අෂ්ටපලරුව බෝධීන් වහන්සේලා අතර මුලින්ම රෝපණය කරපු මේ දඹකොළ පටුනි බෝධීන් වහන්සේ පින්නතුනි අද අපට දකින්න නැහැ. ඒ වගේම දෙවෙනි බෝධීන් වහන්සේගේ මේ සාඛාව අෂ්ටපලරුව බෝධීන් වහන්සේලාගෙන් එක නමක්. ඊළඟට පළවෙනි දවසේ රාත්‍රියේ බෝධීන් වහන්සේ වඩාහිඳවන්ටේ දුන තිවංක බමුණු ගමේ රෝපණය කරනවා තිවංක බමුණු නායකයාගේ මූලිකත්වයෙන්. එතකොට මේ තිවංක බමුණු ගම ගැන ගැටළු ප්‍රශ්න තියෙනවා. සොයාගත්ත තොරතුරු නැත්තං ඒ බමුණු ගම කොහෙද හරියට තියෙන්නේ කියලා නිශ්චිත නැති බවක් තියෙනවා. ඉතින් බොහෝ අය කියනවා තන්තිරි මලේ කියලා මේවා විශ්වාස කරනවා. නමුත් ඒවා සාක්ෂි සහිතව පුරාවිද්‍යාත්මකව තහවුරු කළා නෑ මේ වෙනකන්. ඒක නිසා තන්තිරි මලේ කියන ස්ථානයේ අනිකුත් දෙතිස් පළරුව බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියන විශ්වාසකුත් තියෙනවා. කොහොම නමුත් පින්නතුනි මේ පළරුව බෝධීන් වහන්සේලා 49ම දෙතිස් පළරුව බෝධීන් වහන්සේලාත් අෂ්ට පළරුව බෝධීන් වහන්සේලාත් කියලා අපි නම් කළාට මේ බෝධීන් වහන්සේලා 40 දෙනා වහන්සේ නිර්දීයෙන්මයි හටගන්නේ. මේ බෝධීන් වහන්සේලා 49ම පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දක්ෂ බුදුරජාණන් වහන්සේ පිට දුන්න විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාවේ අතු පහෙන් ලැබිච්ච ඵල පහ නිසා ඇතිවෙච්චි බෝධීන් වහන්සේලා අංකුර අට බැගින් පහළ වෙච්චි බෝධීන් වහන්සේලාමයි මේ හැම එකක්ම. අර මුලින්ම අටගත්ත නිසා තමයි අෂ්ටපලරුව බෝධීන් වහන්සේලා ගැන විශේෂයෙන් අපි සඳහන් කරන්නේ. ශාසනය තුළ විශේෂ ගෞරවයක් අපට ලැබෙන්නේ. ඊළඟට පින්නතුනි ථූපාරාමේ මේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. ඒ වගේම ඉසුරුමිණියේ මේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. ඒ වගේම පටමක චේතිය කියන ස්ථානයේ නම් නියම නොකරගත් ස්ථානයක් අනුරාධපුර භූමියේ නිවැරදිව තෝරා නොගත් තැනක් කොට සලකනවා. සාමාන්‍යයෙන් විශ්වාස කරනවා නකා වෙහෙර කියන පුණ්‍යස්ථානයේ ආශ්‍රිතව මේ පටමක චේතිය පිහිටියා කියලා. කොහොම නමුත් ඒ බෝධීන් වහන්සේත් අදෘශ්‍යමානයි. අපට වර්තමානයේ දකින්න තියෙන අෂ්ටපලරුව බෝධීන් වහන්සේලා දෙනමයි නිත්‍ය වශයෙන්ම පැහැදිලිවම. ඒ තමා පින්නතුනි අනුරාධපුරයේ මිහින්තලේ වැඩ ඉන්න උත්තම බෝධීන් වහන්සේ, මේ පළමුවෙන්ම පහළ වුණ බෝධීන් වහන්සේලා අට නමින් නිවැරදිව තහවුරු කරපු උත්තම බෝධීන් වහන්සේ නමක් අෂ්ටපලරුව බෝධීන් වහන්සේ නමක්. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ අෂ්ටපලරුව බෝධීන් වහන්සේලා අතර
වර්තමානයේ දිරාපත් වෙමින් බොහොම කුංචි බෝධීන් වහන්සේ නමක් හැටියට මේ අෂ්ටඵලරුව බෝධීන් වහන්සේගෙන් එක නමක් වැඩ ඉන්නේ කතරගම ඒ මහා බෝධි අසබඩම තියෙන දිරාපත් වුණ කුංචි බෝධීන් වහන්සේ විතරයි මේ අෂ්ටඵලරුව බෝධීන් වහන්සේලා අටින් වර්තමානයේ නිශ්චිත වශයෙන් තෝරා බේරාගෙන තියෙන්නේ ඊළඟට වර්තමානයේ ගැටලු සහගතව තියෙනවා බෝධීන් වහන්සේ නමක් සඳුන්ගම බෝධිය මේක තිස්ස මහරහමිය ආශ්‍රිතව කතරගම ආශ්‍රිතව සඳුන්ගම රාජමහා විහාර භූමියේ පිහිටියා කියලා තමා තූපවංශය ආදී ග්‍රන්ථයන් වල සඳහන් වෙන්නේ නමුත් වර්තමානයේ ඕගොල්ලෝ අපි සමහර වෙලාවට විශ්වාස කරනවා බලංගොඩ ප්‍රදේශයේ මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා කියලා මේ කොහොම නමුත් ස්ථාවර වශයෙන් ප්‍රකටව අෂ්ටඵලරුව බෝධීන් වහන්සේලාගෙන් පින්නතුනේ අපට ජීවමාන බුදුහාමුදුරුව දකින්නවා සමානව වඳින්ද දකින්ද ඇසුරු කරන්ට ලැබෙන්නේ ඓතිහාසික මිහින්තලා මහපුත බිමේ වැඩ ඉන්න බෝධීන් වහන්සේත් ඒ වගේම කතරගම පූජා භූමියේ වැඩ ඉන්න බෝධීන් වහන්සේත් පමණයි කියන එක සිත්ති තබා ගන්නාලෙ සිතාම කාරුණිකව අපි මේ වෙලාවේ සිහිපත් කරනවා ඊළඟට මා මුලින් මතක් කළා වගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ බෝධීන් වහන්සේලා උන්වහන්සේගේ අදිස්ථානිය අනුව දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කළාට පස්සේ මේ දක්ෂිණ ශාඛාවේ බෙදී ගිය අතු පහෙන් නැගෙනහිර දෙසට දැන්පත් ශ්‍රී මහා බෝධියේ ඉතුරු වෙලා තියෙන බෝධීන් වහන්සේගේ ඒ නැගෙනහිර ශාඛාවෙන් පහළ වෙච්ච බෝධි අංකුරාට තමා අෂ්ටඵලරුව බෝධීන් වහන්සේලා කියලා කියන්නේ. ඉතිරි අතු ශාඛා හතරෙන් පහළ වෙච්ච අංකුර එක ශාඛාවකින් එක ඵලයේ ගාන පින්නතුනි වැඩම කරනකොට තිබුණා. ඒ එක ඵලයකින් බෝධීන් වහන්සේලා අට නම ගානේ ශාඛා හතරෙන් පැන නැගිච්ච ඵල හතරෙන් බෝධි අංකුර පින්නතුනි 32ක් අර වගේම ඉදින් පහළ වෙනවා ඒ මොහොතේම පින්නතුනි. ඒ හටගත්ත බෝධීන් වහන්සේලාට තමයි අපි දෙතිස් ඵලරුව බෝධීන් වහන්සේලා කියලා සඳහන් කරන්නේ. ආන්නේ උත්තම බෝධීන් වහන්සේලා එනං අෂ්ටඵලරුව බෝධීන් හාම සමානද නැද්ද කියලා ඕගලන්ට දැන් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වන විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවේ අතු පහකින් විහිදුන ඵල පහකින් හටගත් බෝධීන් වහන්සේලා 40 නමක් තමයි අෂ්ටඵලරුව හා දෙතිස් ඵලරුව කියලා අප සඳහන් කරන්නේ. ආන්නේ දෙතිස් ඵලරුව බෝධීන් වහන්සේලාගෙන් මුලින්ම බෝධි වංශය තුළ විස්තර කෙරෙන්නේ සඳහන් කෙරෙන්නේ අද මම බණ කියන ඔබ බණ අහන මේ මහා පුණ්‍ය භූමිය තුළ වැඩ ඉන්න මල්වස්සා විහෙර ඓතිහාසික මේ දෙතිස් ඵලරුව උත්තම ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන මේ උත්තම බෝධීන් වහන්සේ කියලා සඳහන් වෙනවා. ඒක නිසා ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ මගේ බුදුහාමුදුරුව වැඩ ඉන්න තැන කියන එක අමතක කරන්න එපා. මගේ බුදුහාමුදුරුවන්ගේ ඇසුර කියන එක අමතක කරන්න එපා. ඒ දෙතිස් ඵලරුව බෝධීන් වහන්සේගෙන් එක නමක් වැඩ ඉන්නවා කියලා කියන්නේ ජීවමාන බුදුහාමුදුරුව අපි අසබඩ වැඩ ඉන්නවා කියන එකයි. ඊට අමතරව පින්නතුනි මං කාල වේලාව නිසා මේ බෝධීන් වහන්සේලා පිළිබඳව නාමිකව සිහිපත් කරනවා අසා සිත සතුට කරගැනීමේ අවශ්‍යතාවය නිසා. මේ බෝධීන් වහන්සේලාගෙන් පින්නතුනි අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් දෙනමක් වැඩ ඉන්නවා කියලා මම මුලින් මතක් කළා. අනිත් මේ පුණ්‍යවන්ත පුණ්‍ය භූමියේ ඇරුණුකොට අර මා මුලින් සඳහන් කළා තිවංක බමුණුගම කියලා වාදයක් ભેදයක් තියෙනවා කියලා තන්තිරිමලේ ඒ මහා පිම්බිම ඔබ වැඳලා ඇති ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන ඒ උත්තම පාරිශුද්ධ බෝධීන් වහන්සේ තන්තිරිමලේ මහා පිම්බිමේ වැඩ ඉන්නවා. ඒ වගේම මහා ජල්ලික කෙවුල්ගම කියලා වචනෙන් බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්න ස්ථානයක් සඳහන් වෙනවා. අරුබුදකාරී වුණත් අපි ගිහිල්ලා වඳින දෙතිස් ඵලරුව බෝධීන් වහන්සේලා තුනක් අපේ සමාජය තුළ අපට දකින්න තියෙනවා. බොහොම හරසරින් වඳින කළුතර බෝධීන් වහන්සේත් මේ කෙවුල්ගම බෝධීන් වහන්සේ කොට
විශ්වාසයක් සමාජය තුළ තියෙනවා නමුත් තහවුරු කරලා නැහැ. ඒ වගේම රත්මලාන පුරාණ රජමහා විහාරයේ වැඩ ඉන්නවා බෝධීන් වහන්සේ නමක්. උන්වහන්සේත් මේ දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ එක් නමක්, එහෙම නැත්නම් කෙවුල්ගම මේ බෝධීන් වහන්සේ කොට සිහිපත් කරනවා. ඒ වගේම පින්තුණි කල්පිටි අර්ධද්වීපයේ මේ බෝධීන් වහන්සේ වැඩ හිටියා කියලා සඳහන් වෙනවා. කොහොම නමුත් මේ බෝධීන් වහන්සේ පිළිබඳව නිශ්චිත නිගමනයක් සමාජය තුළ නැහැ. නමුත් අපේ ජීවමාන බුදුහාමුදුරුවෝ හා සමානෝ මේ ස්ථාන තුනේම වැඩ ඉන්න බෝධීන් වහන්සේලා අපි වන්දනා කළ යුතුයි, සිහිපත් කළ යුතුයි. ඒ වගේම පින්තුණි සේරුවිල පොළොන්නරුව ස්ථානයේ හඳුනගෙනත් නැහැ. පොළොන්නරුවේ වැඩ හිටපු බෝධීන් වහන්සේ විනාශ ස්වභාවයට පත් වුණා කියලා තමයි ඉතිහාසඥයන් ප්‍රකාශ කරන්නේ. එවැගේ මාතලේ රුසීගම සගම රාජමහා විහාරය, විල්වල රජමහා විහාරය, ඒ වගේම අපි කවුරුත් බොහොම ගෞරවයෙන් වන්දනා කරන මහියංගන රාජමහා විහාරය මේ දෙතිස්ඵලරුව බෝධීන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්න ස්ථාන. ඒ වගේම විල්ගම් වෙහෙර ත්‍රිකුණාමලයේ පවතින විල්ගම් වෙහෙර රජමහා විහාරයේ මේ බෝධීන් වහන්සේ නමක් වැඩ හිටියා. අද අදෘශ්‍යමානයි බෝධීන් වහන්සේ. ඒ වගේම ජීවමාන බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබපු මුතියංගන රාජමහා විහාරයේ මේ උත්තම බෝධීන් වහන්සේ අදත් ජීවමාන වැඩ ඉන්නවා. බුත්තල කත්නෝරුව පුරාණ විහාරස්ථානයේ මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. සිතුල්පාරු වෙහෙරේ අපි වන්දනා කළත් ඒ මුල්ම බෝධීන් වහන්සේ අද අදෘශ්‍යමානයි. ඒ වගේම වනවාස වෙහෙර බොහෝමත් ගෞරවයෙන් වන්දනා කරන වැලිගම අග්‍රබෝධි මහවැර, පරගොඩ විහාරය, මැද්දේගම රජමහා විහාරය, ඒ වගේම අපේ ප්‍රදේශයට ආසන්න මේ මැද්දේගම රජමහා විහාරය ගැනත් ඉතිහාස ප්‍රවෘත්තිවල මතභේද තියෙනවා. මේ ආසන්න මැද්දේගම රජමහා විහාරය කොටස් සලකනවා. ඒ වගේම අනුරාධපුරයට ආසන්න මැද්දේගම ගැනත් සඳහන් වෙනවා. කොහොම නමුත් ඒ බෝධීන් වහන්සේ, ඒ වගේම ගණේගම රාජමහා විහාරස්ථානයේ අදටත් ජීවමානව වැඩ ඉන්න ඔබට අපට ආසන්නම දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් වැඩ ඉන්න පුණ්‍යස්ථානය. ඒ වගේම පුසුල්පිටිය පොත්මලේ රාජමහා විහාරයේ මායාලත වතුර කියන මේ විහාරස්ථාන දෙකේම දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේලා වර්තමාන පින්නතුනි අදෘශ්‍යමානයි. ඒ වගේම බෙලිගල කන්ද, බෙල්ලංගිල රාජමහා විහාරය, ඒ වගේම වඳුරව වේයන්ගොඩ රාජමහා විහාරය මේ දෙතිස්ඵල රුව උත්තම බෝධීන් වහන්සේ ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ වැඩ ඉන්නවා. අපි වන්දනා කරන වට්ටාරම රාජමහා විහාරයේ දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේ නමක් රෝපණය වුණත් වර්තමානයේ බෝධීන් වහන්සේත් අදෘශ්‍යමානයි. සුළුගල් වෙහෙර, රැස් වෙහෙර, ගල්ගම්ව මේ ස්ථාන දෙක රැස් වෙහෙර ප්‍රතිමා වහන්සේ මුල් කරගෙන අපි වන්දනා කරන්න ගියත් රැස් වෙහෙර මේ ඓතිහාසික පිම්බිමේ පින්නතුනි දෙතිස්ඵල රුව උත්තම බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ රැස් වෙහෙර වඳින්න යන වෙලාවේ ඔබ ආවර්ජනා කළම මේ උත්තම ජීවමාන බුදුන් හා සමාන මේ බෝධීන් වහන්සේ වන්දනා කරන්නට කියලා අපි සිහිපත් කරනවා. ඒ වගේම ගිරිභව රාජමහා විහාරයේ, ඒ වගේම යාපහුව කටියාව කියන මේ රාජමහා විහාරස්ථාන දෙකේම දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේලා රෝපණය කළා කියලා බෝධිවංශයේ සඳහන් කළත් අද පින්තුණි මුල් බෝධීන් වහන්සේ දැක ගැනීමේ අවස්ථාව නැහැ. ඒ වගේම ඔබ අපි වන්දනා කරන්න යන කසාගල රාජමහා විහාරයේ මේ බෝධීන් වහන්සේ අද ජීවමානව බුදුහාමුදුරු වෙණිය වැඩ ඉන්නවා. වන්දනා කරගන්න සුදුසු තැනක්. ඒ වගේම පින්තුණි ඇඹේලවෙල රාජමහා විහාරයේ මාතලේ පිහිටලා තියෙන්නේ මේ පුණ්‍යස්ථානයේත් මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා කියන එක ඉතිහාසයේ වර්තමානයේ හොයාගෙන තියෙනවා. මේ කියන ස්ථාන 32 තුලින් බෝධීන් වහන්සේලා කීප නමක් අදෘශ්‍යමාන වුණත් අපි බොහෝ සෙයින් වන්දනාමානයට යොමු වෙන මහියංගනේ, මුතියංගනේ, බෙල්ලංවිල, ඒ වගේම අපට ආසන්න තියෙන ගණේගම රාජමහා විහාරයේ, ඒ වගේම ඔබේම පිම්බිමිනේන මේ විහාරස්ථානයේ මේ උත්තම ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්නවා හා සමාන ඒ උත්තම බෝධීන් වහන්සේලා සාකා පින්තුනි වැඩ ඉන්නවා. මේ උත්තම බෝධීන් වහන්සේලා පින්තුනි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා
ඒ බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු පදවිය සාක්ෂාත් කිරීමේදී පිට දුන්න සෙවණ ලැබුව අනිමිස ලෝචන පූජාවෙන් පූජා කළ සතියක් සමවතින් වැඩ හිටපු ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාවෙන් හටගත් බෝධීන් වහන්සේලාමයි කියන එක සිහියට තබා ගන්න. ඒ ජීවමාන බුදුහාමුදුරුව වැන්දා දැක්කා පිටුවාහා සමානෝ පිංජනිත වෙන අපට ඇසුරු කරන්න ඉන්න ජීවමාන බුදුහාමුදුරුවමයි කියලා සිත් පහන් කරගන්න. මොකද පින්නතුනි ඔබ අපි සැනසෙන්න ඕනේ. මා මුලින් මතක් කළා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුණ දඹදිව් තලයේ බුද්ධගයා පින්බිමේ පින්නතුනි වැඩ ඉන්න බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමත් පස්සේ ධර්මාශෝක අධිරාජ්‍යය දක්වාම මැනවින් ආරක්ෂා වුණා. ධර්මාශෝක අධිරාජ්‍යය පින්නතුනි තමන්ගේ ජීවිතේ වගේ තමා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කළේ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛා පින්නතුනි ලංකාවට වැඩම කළා. වසර තුනකින් ධර්මාශෝක අධිරාජ්‍ය මරණයට පත් වෙනවා. මේ ධර්මාශෝක අධිරාජ්‍ය මරණයට පත් වෙන්නේ පින්නතුනි සතුටින් නෙමෙයි. ඒකට හේතු කාරණා ගොඩාක් තියෙනවා. එක හේතුවක් තමා තමන් ජීවිතේ හා රැක්ක විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තමන්ගේ දෙවැනි අගබිසව තිස්සාරක්කා විසින් පින්නතුනි විසකටු ගහලා විනාශස්වභාවයට පත් කරනවා, අපවත් කරනවා. මේ දැනගත්ත රජුරෝ වහාම පින්නතුනි මේ ස්ථානයට ගිහිල්ලා මේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන්නට, බෝධීන් වහන්සේ නැවත ඇති කරවන්නට මහත් කැපවීමක් කරනවා. ඒ වෙලාවේ මතක් කරනවා මේ බෝධීන් වහන්සේ නොයේ බෙහෙත් වර්ගවලින් බෝධීන් වහන්සේට ප්‍රතිකාර කරලා මේ මෙරී ගිය බෝධීන් වහන්සේ එතනින් අස් කරලා නැවත පස පිරිසුදු කළාට පස්සේ අර බෝධි මූලයේ පින්නතුනි නැවතත් බෝධීන් වහන්සේ නම හටගත්තා කියලා සඳහන් වෙනවා. කොහොම නමුත් පින්නතුනි තිස්සාරක්කාව බෝධීන් වහන්සේ විනාශ කරාම මේ බෝධි මූලයෙන්ම නැවතත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහළ වුණත් ධර්මාශෝක අධිරාජ්‍යයෙන් පස්සේ පින්නතුනි මේ රාජ්‍යයට පහළ වෙන්නේ ධර්මාශෝක රජුගේ පරම්පරාවේ අවසානයත් එක්ක පහළ වෙන්නේ දහමට විරුද්ධ රජ කෙනෙක් පින්නතුනි. ධර්මයට විරුද්ධ රජ කෙනෙක් දඹදිව් රාජ්‍යයේ පහළ වෙනවා. ඒ සසංක කියන රජුව පහළ වෙනවත් සමගම පින්නතුනි මේ රජුව මොකද්ද කරන්නේ? මේ බෝධීන් වහන්සේ සම්පූර්ණ කෑලි කෑලි වලට කපලා විනාශ කරලා මුල් පවා උදුරලා දාලා පින්නතුනි උණු කරපු උක් පැණි මේ බෝධීන් වහන්සේ මූලයට හෙලනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මුල් කැබැල්ලක්වත් ඉතිරි නොවෙන්න බෝධිය විනාශ කරන්න සසංග රජුරෝ මහ වෛරකින් කටයුතු කළා පින්නතුනි. කොහොම නමුත් පින්නතුනි සසංග රජුරෝ මේ කරපු මහා විනාශය දැකලා ධර්මාශෝක රජුරුවන්ගේ පරම්පරාවේ ඉතුරු වෙහිටපු යුව රජ කෙනෙක් පූර්ණවර්ධන යුව රජුරෝ මේකින් හිත කම්පා වෙලා පින්නතුනි ආපස්සට මේ සසංග රජුරුවන්ගේ රාජ්‍ය කාලය නිමා වුණාට පස්සේ මේ ස්ථානයට ගිහිල්ලා අර විස යොදපු ඒ වගේ මුණුදිය උණු පැණි වක් කරපු මේ භූමිය සුද්ධ කළා පින්නතුනි, පිරිසිදු කරලා ගවයන්ගෙන් දොයාගත්ත කිරි මේ භූමියට යොදවලා මේ පස සංසාර කළා. ඒකම් පින්නතුනි තුන්වෙනි වතාවට නැවත ඉරිදීන් බෝධි අංකුරයක් පැන නැග්ගා කියලා සඳහන් වෙනවා. ඒ බෝධීන් වහන්සේ අද දක්වාම පින්නතුනි දඹදිව් තලයේ වන්දනා කරන ඔබට මට උත්තම ගයාවේ වජ්‍රාසනාසන්නේදී දකින්ද වඳින්ද හැකියාව ලැබෙනවා. එහෙනම් ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්නා වගේ අපි වඳින්නේ, අපි පුදන්නේ අනුරාධපුර මහමෙවුනාවේ වැඩ ඉන්න උත්තම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව බව නැවත නැවත ආවරණය කරන්ද. ඒ වගේම මේ ලක්දිව පුරාවට විසිරී පවතින මේ ඓතිහාසික පිම්බිම ඇතුළු කොටගත් පුණ්‍යස්ථානයන්හි වැඩ ඉන්න
දෙතිස් පළරුව බෝධීන් වහන්සේලා අෂ්ට පළරුව බෝධීන් වහන්සේලා හා දෙතිස් පළරුව බෝධීන් වහන්සේලා කියන මේ උත්තම බෝධීන් වහන්සේලා ජීවමාන බුදුහාමුදුරුව ඇසුරු නිසුරු කරනවා හා සමානව ඔබට මට ආශ්‍රය නිස්සේ කරන්ට ලැබිලා තියෙනවා බුදුහාමුදුරුවත් එක්ක ජීවත් වෙන්න ලැබුණා කියලා සිහිපත් කරගන්න. පින්වත්නි අපි මෙතෙක් වෙලා සිහිපත් කළේ මේ ඓතිහාසික පුදුබිමේ වැඩ ඉන්න දෙතිස් පළරුව උත්තම බෝධීන් වහන්සේ දක්වා වුණ මේ බෝධි වංශයේ තාම සාරාංශගත ඉතිහාසයක්. මෙහෙම කිව්වහම ඔයගොල්ලෝ මෙතනින් එහාට තියෙන සියලු බෝධීන් වහන්සේලා මගේ බුදුහාමුදුරුව නෙමෙයි කියලා නම් හිතන්න එපා. ඇයි හේතුව? ඇසතු කියන්නේ ලංකාවට ආවේනික ගහක් නෙමෙයි පින්නතුනි. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුව මේ ලක්දිව පුරාවට පින්නතුනි මේ ඇසතු ගහ ප්‍රචාරය වෙනවා, ප්‍රචලිත වෙනවා. ඉතින් සමහර වෙලාවට අෂ්ටපලරුව නැත්තම් දෙතිස් පලරුව නැත්තම් ජයශ්‍රී මහා බෝධියේ සාකාවක් නෙවෙයි නම් අපි ඒවට කියනවා කපුටුබෝ කියලා. එහෙම එකක් නෑ. එහෙනම් මේ ලංකාවේ පොතන ගහක් යට, ගලක් යට, පාරක, හන්දියක, කුඹුරක, තොටුපළක කොහේ වැඩ හිටියත් ඒ සියලු බෝධීන් වහන්සේලා ජීවමාන මගේ බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු පදවිය සඳහා පරිභෝග කරපු ඒ උත්තම බෝධීන් වහන්සේගේ සාකාවක්මයි පින්නතුනි. ඒ අපින් මේ සදහවත් පින්නතුන් සැනසෙන්නට ඕනේ, සතුටු වෙන්නට ඕනේ. අපි වඳින්නේ, අපි පුදන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමාන ඒ උත්තම දක්ෂින සාකාවෙන් පහළ වුණ 40 බෝධීන් වහන්සේලාගෙන් එක නමක් වැඩ ඉන්න මහ පිම්බිමක් ඇසුරු කරගෙනයි අපි මේ අනේක විද කුසල් දහම් ජනිත කරගන්නේ කියලා සිත පහන් කරගන්න. එහෙම සිත පහන් කරන ගමන් මං හිතනවා මේ බෝධීන් වහන්සේ පිළිබඳව අනන්ත ප්‍රමාණ ගුණ අපි ආවර්ජනා කරන්න ඕනේ. ආවර්ජනා කිරීමම සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. මාගේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ ලෝකයේ සත්‍ය උන්වහන්සේ සාක්ෂාත් කරගෙන ඔබට මට ඒ සත්‍ය සාක්ෂාත් කරවීම පිණිසයි මාගේ බුදුහාමුදුරන් අනුශාසනා කළේ. එනම් මේ බුදුරජාණන් වහන්සේගේ මහා අසිරිමත් ගුණ අපි මේ ආවර්ජනා කරන්නේ අර මුලින්ම මං සිහිපත් කළා වගේ, නැවත නැවත සිහිපත් කළා වගේ මගේ බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න. මගේ බුදුරජාණන් වහන්සේ ආශ්‍රය නිස්සය කරන්ද මගේ බුදුහාමුදුරුවෝ නිරතුරුව මට සිහිගැන්වෙන උතුමෙක් බවට පත් කරගන්න මොකක් සඳහාද? මගේ බුදුහාමුදුරුවෝ නම් මගේ ජීවිතේක, මගේ බුදුහාමුදුරුවෝ නම් මට ආවර්ජනා වෙන්නේ, මගේ බුදුහාමුදුරුවෝ ගැන නම් මම නිතර කතා කරන්නේ. එහෙනම් අපි යන්නේම පින්නතුනි බුදු මගමයි. ඒ බෝධීන් වහන්සේට වඳිනවා කියන්නේ මගේ බුදුහාමුදුරුවන්ට වඳිනවාමයි කියන සිතුවිල්ල සිත් හිතාගෙන අපි සෑමදෙනාම මේ පින්කම නිමාවටපත් කරමින් උත්තම බෝධීන් වහන්සේ බුදුහාමුදුරුවෝ මා සමගම වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා
තස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා වත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධි ඉමේ නමස්වාමි බෝධිරාජා නමත්තුතේ රන්වන් පාටින් දළුලන බෝධි නිල්වන් පාටින් කොළ දඹදිව් තලයේ හටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමි වූ බෝධිය නාලොව සතියක් උදලාද බෝධිය අපිත් වානිමු ජාය මහා බෝධිය සාදු සාදු කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං කමමි බන්තේ බූරි පඤ්ඤ තතක් අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික අකාල් අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ධර්ම ශ්‍රවණාං සංසෙන් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන පරම සාන්ත උත්තම අමා මහ නිවන් සුවයම අත්වේ.